சீமாவின் இஹா தேசபாலன். ஐபவன் சுப சந்தியாவக். லாங்கிய தேசபாலனே அதிசயின் நுணுசும் வீ திபின முகத்தக தேசபாலனே சீமாவின் இஹா சாகச்சா கிரிமே சூதானமின் பகத் சலகுண தேசபாலன சங்வாதய ஆரம்ப கரன்னாய் மே சூதானம. நிரந்தரென்ப மா பிரவிதின்னே மகே மித்ரன் திதினா சமக அதுனா கனிமு ஓவன்வ பிரதமேன் ரங்கனந்த சில்வா. ரங்கன சுப சந்தியா. சுப சந்தியாவக் சுதே. ඊළඟට හඳුනාගන්නේ ඩිලාන් මායාදුන්නේ. ඩිලාන් සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. අප දෙදෙනා සමගින් අද කවුද සලකුණෙහි දේශපාලන සලකුණ ආරාධනා කළේ? වැවිලි කර්මාන්ත අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතාට අමතුමනි අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. රංගන සුදීව ඩිලාන් බොහොම ස්තුතියි මාව මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධව. බොහොම කාලයක සිට තමයි මේ කැඳවා ගන්න උත්සාහ කරේ. නමුත් කාර්යබහුලතාවයේ මත සහභාගී වෙන්න බැරි වුණා. අපි දන්නවා සලකුණට බොහොම කැමැත්තෙන් සිටින අමාත්‍යවරයෙක් කියලා. අමතුමනි අද දවසේදී සාකච්ඡා ගණනාවක් පැවැත්වුණා රටේ. සන්ධ්‍යාභාගයේදී අරලගහ මන්දිරයේ සාකච්ඡාවක් පැවැත්වුණා. ඉන් අනතුරුව ජනාධිපතිගේ ජනාධිපතිතුරාගේ නිල නිවසේදී සාකච්ඡාවක් පැවැත්වුණා. මම හිතන්නේ මේ සාකච්ඡා දෙකටම උතුම සහභාගී වුණා. අපි දැනගන්නට කැමති මාධ්‍යයට හෙළි කරන්න පුළුවන් තොරතුරු හෙළි කරයි කියලා ප්‍රථමයෙන් අපි අරලිගහ මන්දිරයේ සාකච්ඡාවේදී මොනවාද සාකච්ඡාව? අරලිගහ මන්දිරයේ අපි හැන්දෑවේ 3ට අපේ පාර්ලිමේන්තු කණ්ඩායම හම්බුණා. මේ පාර්ලිමේන්තු කණ්ඩායමේ එක්සත් ජාතික පෙරමුණේ සියලුම පාර්ශ්වකරුවන් සම්බන්ධ වුණා, සහභාගී වුණා. මේ මීටිමේ රැස්වීමේ අපි තීරණයක් ගත්තා. මේ ඒකමතිකව මේ අගමැතිතුමාට විශ්වාසභංගයට, රජයට හා අගමැතිතුමාට විශ්වාසභංගයට සහයෝගය දක්වන්න. ඉතින් මෙම රැස්වීම එහෙම කිසිම මතභේදයක් ඇති වුණේ නැහැ. හැබැයි සාකච්ඡාවක් ඇති වුණේ නැහැ. මේ සාකච්ඡාවට ඒකමතිකව තීරණය කරා මේ අවස්ථාවේ ආණ්ඩුව ආරක්ෂා කරන්න අවශ්‍යයි කියලා. මාධ්‍යට වාර්තා වුණා මේ සාකච්ඡාවට පාර්ලි චම්පික රණවක අමාත්‍යවරයා, රවුෆ් හකීම් අමාත්‍යවරයා, රිෂාඩ් බදිරින් අමාත්‍යවරයා සහභාගී වුණේ නැහැ. ඔව්. එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂවල අමාත්‍යවරුන් සහභාගී වුණේ නැහැ. ඔවුන් සහභාගී වුණේ නැහැ. නමුත් ඒකෙන් ඒත්තු ගන්නන්න බෑ ඔවුන්ගේ සහයෝගය ලැබෙන්නේ නැහැ කියලා. පාටලි ඇමතුමත්, රවුෆ් හකීම් ඇමතුමත්, රිෂාඩ් ඇමතුමත් මීට පෙර මම හිතන්නේ සතියකට පමණ පෙර සහභාගී වුණ රැස්වීම වලට මමත් හිටියා. ඉතින් මට සැකයක් නෑ ඔවුන්ගේ සහයෝගය මේ අවස්ථාවේ ලැබෙයි කියලා. ඒ වගේම සෙසු පාර්ශ්වකරුවන්, අපගේ එක්සත් ජාතික පෙරමුණේ සියලුම මන්ත්‍රීවරු මෙම යෝජනාවට පක්ෂව විපක්ෂව ඡන්දය දීමට මේ අපි එක තැනකට අද ආවා. ඒ සාකච්ඡාවෙන් පසු ඔබ කණ්ඩායමක් ගියා ජනාධිපතිතුරාගේ නිල නිවසට. එහිදී සාකච්ඡාවක් ක්‍රියාත්මක වුණා. ඒ සාකච්ඡාවේ මොනවද සිද්ධ වුණේ? ඒ සාකච්ඡාවේ රවුෆ් හකීම් ඇමතුමා හිටියා, පාටලි ඇමතුමා හිටියා. මොකද ඒක කැබිනට් අමාත්‍යවරුන්ගේ රැස්වීමක්. විශේෂයෙන්ම එක්සත් ජාතික පෙරමුණේ කැබිනට් ඇමතිවරුන් සහභාගී වුණා සියලු දෙනාම. සජිත් ඇමතුමා සහභාගී වුණේ නැහැ, රිෂාඩ් සහභාගී වුණේ නැහැ. ඒගොල්ලන් කොළඹින් පිට සිටිය නිසා. මේ රැස්වීමේ ජනාධිපතිතුමා අපිට පැහැදිලි කරලා කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස් 3කට මතභේදයක් තිබෙනවා කියලා. එක කොටසක් මේකට පක්ෂව ඡන්දය දෙන්න, තව කොටසක් මැද ඉන්න, ඒ කියන්නේ මැදිස්ත්‍ව වෙන්න, අනිත් කොටස විපක්ෂව ඡන්දය දෙන්න. ඉතින් ඒ කණ්ඩායම් 3 ගැන තමයි එතුමා ප්‍රකාශ කළේ. බොහෝ දුරට එතුමා ඉංගියක් ඇඟවුවා මේක සෙටල් කරගන්න, එතුමාගේ පාර්ශවයෙන් සෙටල් කරගන්න. එතුමා මේ හෙට උදෙත් කැබිනට් රැස්වීමට පෙර අපිත් සමග සාකච්ඡා කරනවා කියලා. ඉංගියක් කියන කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. මේක සමතේකටපත් කරන්නට, ඒ කියන්නේ විශ්වාසභංගය පරාජයටපත් කරන්නට උදව්වක් දෙන්නට උත්සාහධරිමක් කියලා පැහැදිලි ඔබට කියන්න පුළුවන්ද? අපි තේරුම් ගන්න ඕනේ ජනාධිපතිතුමා ඉන්න ස්ථාවර, එතුමා ඉන්න තැන අපි තේරුම් ගන්න අවශ්‍යයි. එතුමා අමාරු තැනක ඉන්නේ. විශේෂයෙන්ම අද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම පොහොට්ටුවට බහුතරයක් ගිහිල්ලා තිබෙන නිසා එතුමා විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුරු නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදවත එතුමා හඳුනා ගන්න අවශ්‍යයි. අපිට එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු හැටියට අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. අපේ පක්ෂයට වැඩිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදිලා තියෙන්නේ. ඒක සියලු දෙනාම පිළිගන්නවා. ඉතින් අර කණ්ඩායම් සිටිනවා, කණ්ඩායම් 3ක් සිටිනවා. අපේ එක්සත් ජාතික පෙරමුණ සමග හිටගණ්ඩත්
ඇමතුරු පිරිසක් ඉන්නවා. ඔබ කියනවා ජනාධිපතිතුමා ඉන්න ස්ථාවරය තේරුම් ගන්න ඕන කියලා. එතකොට ඔබතුමා මෙන්න මේක තේරුම් ගන්න. ඒ කියන්නේ විශ්වාස භංගය කියන කාරණාවට ජනාධිපතිතුමා පක්ෂ වීමද විපක්ෂ වීමද එතුමාට වඩා වාසිදායක වන්නේ. ඒක එතුමාගෙන් අහන්න වෙන්නේ මට. ඒක ඔබ තේරුම් ගන්නවා කියලා කිව්වා. ඒ නිසා ඔබ තේරුම් ගත්තා. අපිට ඒක අනුමානය කරන්න බෑ. මොකද එතුමා දේශපාලන පක්ෂ නායකයෙක් වශයෙන් වෙනම දේශපාලන පක්ෂක නායකයෙක් වශයෙන් එතුමාගේ ෆවුන්ඩේෂන් එක එතුමාගේ පදනම එතුමා ආරක්ෂා කරගන්න අවශ්‍යයි. එතුමාට 13%ක ඡන්ද ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ 13%ත් සමග එතුමා වටේ ඉන්න පිරිසත් සමග තමයි මේ තීරණය ගන්න අවශ්‍ය. අපි එතුමාට කියනවා මේ අවස්ථාවේ එතුමාගේ දේශපාලන හයිය එතුමාගේ දේශපාලන පන්නරය ආණ්ඩුව ආරක්ෂා කරගන්න ලබා දෙන්න කියලා. මොකද සියලු දෙනාගේම පොදු හතුර තමයි පොහොට්ටුව විපක්ෂය පොදු ඒ සන්ධානය. එම නිසා අපි හිතන විදිහට අපිට එක්තැන් වෙන්න පුළුවන් කාරණයක් තියෙනවා. ඒ වගේම අපි යහපාලන ආණ්ඩුවක් පිහිටවලා අවුරුදු 3-4 වෙනවා. මේ යහපාලන ආණ්ඩුවේ අරමුණු පරමාර්ථ ඉෂ්ට කරගන්න අපිට බලාපතාවමත් බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි අපි මේ කතා කරන් ආපු මතවාදයට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මගින් එක්සත් ජාතික පක්ෂ නායකයා රැකගන්නට ගියොත් ඉතුරු වෙලා තියෙන ඡන්ද පදනමටත් තට්ටු වෙයි කියලා වුන් හිතන එකක් නැද්ද? මේක ඇත්ත වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පමණක් නෙවෙයි, මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක්. ඒක ඔබතුමා තේරුම් ගන්න ඕනේ. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු මේක ඉන්නවා. ඉතින් මේක එක්සත් ජාතික පක්ෂයම කියලා කියන එක වැරදි. දැන් මේක මේ පොහුට්ටුවේ 44යි, UNPK 33යි, අනිත් අන්ද ප්‍රතිශතය ගත්තහම මේක හැම දෙයක්ම චෝදනාව එල්ල කරන්න හදන එක්සත් ජාතික පක්ෂයට. ඒක වැරදි. පොහොර ප්‍රශ්නයක් ඇති වුණා, මේ රටේ පොහොර ගැටලුවක් ඇති වුණා. ඉතින් එතකොට ඒ පොහොර ඇමතිකම මගේ මිත්‍රයා දුමින්ද දිසානායක ඇමතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක්. එතකොට එතුමා ඒ ගැනවත් කියන්න ඕනේ. මේක අපිටම එල්ල කරන එක, එක්සත් ජාතික පක්ෂයටම මෙහෙම චෝදනා එල්ල කරන එක, මේක අපි නිසාම සිදුවන දෙයක්, අපේමයි වැරදි තියෙන්නේ කියන එක, ඒක මම ප්‍රතික්ෂේප කරනවා. අපි මේ සාකච්ඡාවේ ඉදිරියේදී අපි ඒක අනුව පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු. ඒ කියන්නේ ආණ්ඩුවට මෙහෙම වුණේ අවුරුදු 3ක් තුල ආණ්ඩුවට මෙවැනි තත්ත්වයකට යහපාලනය තුල සම්මුතිවාදයේ බිඳවැටෙන හේතුනේ ඇයි කියන කාරණේ සාකච්ඡා කරමු. සුදේව මට එක මොහොතක් දෙන්න සුදේව අමනාප නොවි. ඒ තමයි ඔබ සඳහන් කිරීමක් කළා එක්සත් ජාතික පෙරමුණේ හකීම් පාටලි ඇමතිවරු ආදී ජනාධිපතිතුමාගේ රැස්වීමට පැමිණ සිටියා කියලා. ඔබට හිතෙන්නේ නැද්ද ජනාධිපතිතුමාගේ රැස්වීමට ඔවුන්ට පැමිණෙන්න පුළුවන් නම් ඇයි එක්සත් ජාතික පෙරමුණේ රැස්වීම වර්ජනය කළේ, නොපැමිණිය කියලා? වර්ජනය කියන කැලට ඔබ අකමැති නම් නොපැමිණිය කියලා එකම දවසක. නෑ, මම හිතන්නේ ඒක එහෙම ඔබතුමාට එහෙම මේ සම්පූර්ණ අයිතියක් තියෙනවා එහෙම ඒ ගැන එහෙම හිතන්න. නමුත් අපි මේ බොහෝ දුරට පාටලි ඇමතිතුමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා මේ ගැටලුව. ඉතින් එතුමා අත් වශයෙන් අපිට යෝජනාමාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා පාටලි ඇමතිතුමා. මේ කරුණු මේ යෝජනාමාලාව සාකච්ඡා කරපු දවසේ එතුමායි සාකච්ඡාවේ අතරමඟ නැගිට ගියා. නෑ, මමත් ඒ කමිටුවේ ඉන්නවා. ඒ ආගමැතිතුමා ඒ පාටලි ඇමතිතුමාගේ යෝජනාමාලාව සාකච්ඡා කිරීමට යම් කිසි නිශ්චිත තීරණයකට ඒමට කමිටුවක් පත් කරා. මමත් ඒ කමිටුවේ ඉන්නවා. ඔව්, කමිටුව පත් කරපු දවසේ නේද ඒ සාකච්ඡාවේ අතරමඟදී පාටලි ඇමතිතුමා නැගිට ගියේ සාකච්ඡා? නෑ, එහෙම දෙයක් උනේ නෑ. ඒ කමිටුවේ සාකච්ඡා කරලා අපි යම් කිසි තීරණ ගත්තා. මෙවැනි විශාල සම්පත් ප්‍රමාණයක් ඒ කමිටුවට රවි කරුණානායක අමාත්‍යවරයාගේ නමත් ඇතුළත් කරලා තියෙනවද? මට මතක හැටියට ඔව්, මෙම්බර් ඇතුළත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් එතුමාගේ විරෝධයක් එල්ල උනේ නැද්ද? නෑ, ඒක කමිටුව පත් වෙන්න ඉස්සෙල්ලා රවි කරුණානායක ඇමතිතුමා කිව්වා අපේ රැස්වීමක පාටලි ඇමතිතුමත් ඒක හිටියා. මෙහෙම මේ මුදල් ප්‍රමාණයක් යට කරන්න යනකොට අනිත් මුදල් අදින්නේ කොහොමද කියන ප්‍රශ්නේ මතුණා. ඔයා එතුමා හිටපු මුදල් ඇමතිවරයෙක් රවි කොන්නනායක ඇමතිතුමා. නමුත් ඒක එච්චර දුර දිගේ ගියේ නැහැ. කමිටුව අගමැතිතුමා පත් කරා. දැන් අපි තව සතියකින් පාටලි ඇමතිතුමාගේ වාර්තාව සම්බන්ධව අපි තව අපේ නිර්දේශ ටික ලබා දෙනවා අගමැතිතුමාට. හොඳයි. අද දවසේ ජනාධිපතිවරයා සමග පැවතුණු සාකච්ඡාවේදී වාර්තා වුණා යම් කාරණයක් මා වැරදි නම් නිවැරදි කරන්න අග්‍රාමාත්‍යරයා ජනාධිපතිරගෙන් ඉල්ලීමක් කරා කියලා විශ්වාස භංගය කල් දාන්න හැකිද කියලා සලකා බලන්න. මම රැස්වීමට එන ආවට පස්සේ දැන් තමයි ජනාධිපතිතුමා ආවේ. අගමැතිතුමා හැම කිසිම ඉල්ලීමක් කරේ නැහැ. කිසිම ඉල්ලීමක් කරේ නැහැ. දැනගන්න කැමතියි රත්නහාමුදුරගේ මතය මොකද්ද විශ්වාස භංගය සම්බන්ධයෙන්? රත්නහාමුදුරනොත් අපිට ඉල්ලීම් මාලාවක් අගමැතිතුමාට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ඉල්ලීම මාලාව සම්බන්ධව සාකච්ඡාව දැන් පවත්වනවා. විශේෂයෙන් උන්වහන්සේ ඉල්ලලා තියෙනවා මේකට අස්සම් කරන්න අවශ්‍යයි කියලා. සමහර කරුණු වලට මම හිතන්නේ අගමැතිතුමත් ඒකට කැමති වුණා. විශේෂයෙන්ම ව්‍යවස්ථා වෙනස්කම් සම්බන්ධව.
බොහෝ ප්‍රශ්න සම්බන්ධව මම හිතන්නේ රතන හමුදුරුවන් එක්ක එකඟතාවයකට එන්න පුළුවන්. ඒකට කිසිම ගැටලුවක් නැහැ. තාම එකඟතාවයකට වෙලා නැහැ. නැහැ නැහැ. දැන් ඔබ සඳහන් කරා හෙට කැබිනට් රැස්වීමට පෙර අතුව නැවත ජනාධිපතිරය මුණ ගැහෙනවා කියලා. එහිදී අද රාත්‍රියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම හමු වෙලා ඔවුන්ගේ තීරණය ඔබට දැනු දෙනවා කියන කාරණේ සඳහන් කරා ජනාධිපතිවරයා. ඔව් ඒට පෙරද ඔබතුමා දැන් මට මෙතෙන්ට ආවට පස්සේ කිව්වා ඒක මතකව උන් තීරණයක් ගත්ත ගේ කියලා. මාධ්‍ය වාර්තා වෙනවා ඔවුන් වෙන තීරණයක් ගත්තා කියලා. ඒක නිල වශයෙන් තාම ඇවිල්ලා නැහැ. ඉතින් අපි එවැනි තීරණයක් ජනාධිපතිතුමාගේ නිල තීරණය අපි බලමු හෙට. මගේ අත්දැකීම අනුව දැන් මම මේක නෙවෙයි මගේ පළවෙනි විශ්වාස භංගය. අවුරුදු 18ක් මම පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. විශ්වාස භංග 5කට 6කට මම සම්බන්ධලා තියෙනවා. පොඩ්ඩක් දුරට මේක බදාදා තමයි මේක තීරණය වෙන්නේ 12න් පස්සේ ඔය මේ නෙගෝෂියේෂන් සාකච්ඡා ගිවිසුම් එකඟතා සාකච්ඡා ඔය ගොඩක් දුරට වෙනවා බදාදා. මම දෙයක් එකතු කරත් මම හිතන්නේ මේක අර මේ ක්‍රමක්‍රමයෙන් පීක් එකට යනවා. ඒකට මම දෙයක් මුදල් ගනුදෙනු වගේ දේවලුත් එකතු කරොත් අපේ පැත්තෙන් නම් මුදල් ගනුදෙනු වෙන්නේ නැහැ. ඒකවට පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. හොඳයි අපි පාර්ලිමේන්තුමා ගැන කතා කරපු හිඳරංගන එතුමා මේ සම්බන්ධයෙන් මතු කරපු යම් ප්‍රකාශයක් තිබුණා. අපි ප්‍රකාශයට යමු. පාර්ලිමේන්තුමා කරපු මේ ප්‍රකාශය බලමු. ඒ ප්‍රකාශයෙන් පසුව අපි තවදුරටත් සාකච්ඡා කරමු. එක පවුලක මිනිස්සු එහෙම නැත්නම් එක කණ්ඩායමක මිනිස්සු එහෙම නැත්නම් එක ඉස්කෝලේක මිනිස්සු ඒ ටික එකතු වෙලා ආදිශිෂ්‍ය සංගම් ගජමිතුරු කල්ලි හෝ පවුල් කල්ලි වලින් රටක් ඉදිරියට යන්නේ නැහැ. රටක් ඉදිරියට යන්න ප්‍රජාතන්ත්‍රවාදීව නව තරුණ පිරිසර නායකත්වයේ දෙන්න ඕනේ. ඒක ප්‍රතික්ෂේප කරන හැම කෙනෙක්ම කරන්නේ මොකද්ද? රාජපක්ෂගේ උම්මත්තක පවුල්වාදී දේශපාලනයට පාර කැපීම විතරයි. ඒ නිසා මිනිස්සු පුරුදු වෙන්න ඕනේ දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕන වෙලාවට ඉවත් වෙන්න පයින් ගහලා ඉවත් කරන්න කලින්. එහෙම ඉවත් නොකරන තාක්කල් ඒ පක්ෂත් පරාභවයට යනවා. ඒ දේශපාලනෙත් පරාභවයට යනවා. එන්නම් පෙරර මාත්‍ය අවුරුදු 80 ගණනක් වෙනකන් නායකය. 82 ජනාධිපතිවරණය ආවා. වමේ ව්‍යාපාරයේ දේශපාලන වශයෙන් අවසන් ගමන් ගියා. ඒ වගේ තත්වයක් එක්සත් ජාතික පක්ෂයටත් එන්න පුළුවන්. අපි කියන්නේ ඒකයි. ඒ නිසා අපි නම් ලෑස්ති නෑ දේශපාලන මළගමේ යන්න. වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙන්න නැත්නම් වෙනස් කිරීමේ ක්‍රියාවලියට අපි ඉදිරිපත් වෙනවා කියන එකත් අපි කියන්න ඕනේ. 2019 ජනාධිපතිවරණය ඒ මැතිවරණයේ සඳහා තමයි අපි දැන් පෙළ ගැසිය යුත්තේ. ඒ සඳහා මොනවද විය යුත්තේ? වහාම යුහුව කළ යුතු වෙනස්කම් ආර්ථික සමාජ දේශපාලන ශේෂ්ත්‍රයේ පමණක් නෙවෙයි. සියලුම වැඩ කිරීමේ වගකීම හැකියාපූර්ණ තරුණ පිරිසට එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ඒක මේවත් එක්ක ගැට ගැහිලා ඉන්න අනිත් පක්ෂවල පිරිසවලටත් මේ වගකීම් ටික බාර දීලා අපි පොදු අපේක්ෂකෙක් ගෙනල්ලා නැවත වතාවක් ජනාධිපතිවරණය ජය ගන්න අපි කටයුතු කරන්න ඕනේ මිස්සෝ. ගරමතුමනි එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කර අපි කතා කරපු පාර්ලි අමාත්‍යවරයා එතුමා යම් සාකච්ඡාවට සහභාගී වුණා කිව්වා. අද සන්ධ්‍යාවේ සාකච්ඡාවට සහභාගී වෙන්න වුණ කාරණේ අපි සාකච්ඡා කරා. බරපතල කාරණයක් ප්‍රකාශ කරන්නේ එළවන්න කලින් යන්න ඕනි කියන කාරණය. ප්‍රස්තුතයේත් එවැනි කාරණයක් තියෙන්නේ. මේ කාරණෙත් එක්ක විශ්වාස භංගයේ එකට ගැට ගැහෙන්න පුළුවන් නේද? නෑ ඉතින් එතුමා මේ ප්‍රකාශ කරන සියලුම අදහස් වලට මම එකගයි. මොකද අපි දෙන්න එකට කැබිනට් එකේ ඉඳගන්නේ. එතුමා මගේ දකුණු පැත්තේ ඉඳගන්නේ. ඉතින් අපි ගොඩක් මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරනවා. අපි දෙන්නම මේ ප්‍රගතිශීලී ඇමතිවරු. අපි රටට ආදරෙයි. ඉතින් එතුමා විශේෂයෙන් ওই පවුල් කල්ලි ගැන එහෙම කිව්වා. මේවට තමයි අපි විරුද්ධ සටන් කරේ. එක්සත් ජාතික පක්ෂයේ මම පවුල් කල්ලි විශේෂයෙන්ම අපි පවුල් කල්ලි වලට විරුද්ධව සටන් කරා. පක්ෂයේ ඇතුලේ පවුල් කල්ලි එහෙම නැහැ. අපි පවුල් කල්ලි වලට සම්පූර්ණ විරුද්ධයි. විශේෂයෙන්ම ජයර් ජයවර්ධන මැතිතුමා මේ පක්ෂය විවෘත කරා සියලු දෙනාටම. ඒ නිසා තමයි රණසිංහ ප්‍රේමදාස වැනි නායකයෙක් නිර්දන පන්තියේ නායකයෙක් මේ රටේ නායකයා වුණේ. එක්සත් ජාතික පක්ෂයට උරුමයක් තියෙනවා. ඉතින් අපි සියලුම දක්ෂ හැකියාවන් තියෙන තරුණයන්ට ඉඩ දෙනවා. ඒ වගේම යා යුතු වෙලාවට යා යුතුයි. ඒකත් කිසිම මේ මතයක් නැහැ ගැන. ජයවර්ධන මැතිතුමා මේ අවුරුදු 18ක් මේ පක්ෂයට නායකත්වය දුන්නා 70 ඉඳලා 88 වෙනකන්. දැන් රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු 25ක්. නිසත් අවුරුදු 25ක් කියන්නේ සෑහෙන කාලයක්. ඉතින් මම හිතන්නේ මේ නායකෙක්ට ඒ අවස්ථාව දිය යුතුයි තීරණයක් අරගෙන එළියට යන්න. අපි පක්ෂය ඇතුලේ අභ්‍යන්තර අරගලයක් කළ යුතුයි යම්කිසි මතයක් ගොඩනගන්න. ඒකට විවෘතව ඇවිල්ලා කෑ ගහලා නායකතුමාට බැනලා එතුමාව යම්කිසි කැත විදිහකට අශික්ෂිත විදිහකට පැලවීමට මම විරුද්ධයි. නමුත් ඒක එතුමාට කියලා මේ දැඩි ලෙස ඒත්තු ගන්නලා පක්ෂය ඇතුලේ හොඳ සුභවාදී ප්‍රගතිශීලී අභ්‍යන්තර වෙනස්වීම් වලට
පක්ෂය හැඩගැහෙන්න අවශ්‍යයි. අපි එන්නේ අපි ඉන්නේ එතන අපි එතෙන්ට තමයි යන්නේ. කරමතුන අර කතාවක් තියෙනවා ගිනි පෙනෙල්ලෙන් වැටකාපු මිනිහා කලාමැදිරියට බයයි කියලා. ඔබතුමාට තියෙන ඒ ප්‍රශ්නේද? නෑ මට එහෙම ගැටලුවක් නෑ. මම හැම වෙලේම මේ පක්ෂය ඇතුලේ මගේ මතවාදය ප්‍රකාශ කරලා තියෙනවා. බොහෝ අවස්ථාවල මගේ මතය ප්‍රකාශ කර නිසා මට තනතුරුත් ලැබිලා නැහැ. නෑ 2007 ඔබ ඇතුළු කණ්ඩායමක් යම් කැරල්ලක් සිද්ධ කරගෙන පැවතුණා. එහිදී අන්තිමට ඔබ ඇතුළු කණ්ඩායමක් කාණ්ඩුවෙන් එළියට යනවා. එතනදී ඔබ හිතනවාද ඔබ පරාද වුණා ඒ නිසා ඔබට මෙයත් නැවත ප්‍රශ්නයක් ඒ නිසා මේ වගේ ඔබ හැසිරෙනවා. වැදගත් ප්‍රශ්නයක් ඒක. ඒක අපි එක්සත් ජාතික පක්ෂයේ මතයක් ඇතුලේ ගොඩනගන්න උත්සාහ කරා. අපි යුද්ධයට සහයෝගය ලබා දිය යුතුයි කියලා. විශේෂයෙන් මට යුතුකමක් තියෙනවා. මගේ පියාණන් LTT සංවිධානය ඝාතනය කරා. මම දන්නවා LTT සංවිධානයේ බෙදුම්වාදය නිසා මේ රටට අනාගතයක් නැහැ කියලා. ඒ විනාශකාරී යුගය අවසන් කරලා හොඳ යුගයකට එන්න රාජපක්ෂ මහතා අපිට අපෙන් ඉල්ලුවා. එක්සත් ජාතික පක්ෂයේ නිල වශයෙන් සහයෝගය ඉල්ලුවා. ඊට පස්සු විනාඩි දෙක. ඊට පස්සේ සහයෝගය දක්වලා ලිඛිතව ගිවිසුමකටත් ආවා. බුදුමනට මතක ඇති. මලික් සමරවික්‍රම මහතායි අනිත් පැත්තෙන් මං හිතන්නේ සන්ධානි ලේකම්තුමා මට මතක නැහැ. සුසිල් ප්‍රේමචන්ද මැතිතුමා වෙන්න ඇති අස්සංකරේ. ඒ ගිවිසුම කඩ කරලා ඊට පස්සේ 37 නායක මැතිතුමා ප්‍රකාශ නිකුත් කරා. ඒ වෙලාවේ අපි නැවතත් වික්‍රමසිංහ මහතාට කිව්වා මෙහෙම කරන්න එපා. අපි මේ අවස්ථාවේ යුද්ධයට සහයෝගය ලබා දිය යුතුයි කියලා. ඉතින් ඒ වෙලාවේ ඒක නොවුණු නිසා අපි තීරණය කරා යුද්ධය නිසා රජයට එකතු වෙන්න. ඉතින් ඒ මම හිතන්නේ ඒ තීරණය ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ හෘද සාක්ෂියට මං ස්පන්දනය කරලා ඇහුවොත් ඒ තීරණය හරි. යුද්ධය අවසන් කරා. ඉතින් බොහෝ අවස්ථාවල අපි අපේ 17 දෙනා ගැන අමතක වෙනවා මේ යුද්ධය කතා කරනකොට. ඒකත් සාධාරණයි. ඒක මට ගැටලුවක් නැහැ. නමුත් ඒ වෙලාවේ තිබ්බේ වෙනම මතවාදයක් එක්සත් ජාතික පක්ෂය ඇතුලේ. ඒ වෙලාවෙත් 2010ෙත් ওই මතවාදය ඇවිල්ලා තිබ්බා මේ අලුත් නායකත්වයකට ඉඩ දිය යුතුයි කියලා. ඉතින් මේක විටින් විට වෙනවා. මේක නිතරම වෙනවා. ඔබට හිතෙන්නේ නැද්ද මේ පරාජයත් පස්සෙත් මේ මතවාදය ඇවිල්ලා තියෙනවා? ඔව් ඔබට හිතෙන්නේ නැද්ද මේ ආදී ඇවිල්ලා තියෙන තීරණාත්මක තැන ඔබ එදා නතර වුණු තැන මෙතනින් ඉස්සරහට යන්න විතරයි තියෙන්නේ කියලා. මේ වෙලාවේ හෘද සාක්ෂිය සංගවාගෙන කටයුතු කරන්න උත්සාහ දරන්නේ. ඔබේ හෘද සාක්ෂිය යට තියෙන්නේ මේ ක්‍රියාදාමය මේ විදිහට යන එක හොඳයි කියලා නෙවෙයිද? නෑ මෙතන තියෙන වෙන ප්‍රශ්නයක් ඇත්ත වශයෙන් රංගන. මොකද අපේ පක්ෂේ ප්‍රශ්න අපිට විසඳන්න දෙන්න කරුණා කළා. අපි කියන්නේ ඒකයි. අපේ පක්ෂේ ප්‍රශ්න අපි විසඳිය යුතුයි. අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් ඉන්නවා, විධායක කමිටුවක් තියෙනවා. ඒ කට්ටිය තීරණය කරන්න ඕනේ කවුද අපේ පක්ෂේ නායකයා අගමැති වෙ යුත්තේ කියලා. වෙන වෙන පිට පාර්ශ්වවලට විශේෂයෙන්ම 13%ක් ගත්ත පාර්ශ්වවලට ප්‍රකාශ කරන්න බෑ අගමැති වෙ යුත්තේ මෙයා කියලා. ඒකයි මගේ තර්කය. ඒකයි අපි විරුද්ධ. නමුත් අගමැති කියන කාරණේ නෙමෙයි මෙතන, කියන්නේ ඔබේ පක්ෂේ නායකයා කියන කාරණේ නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. රටේ අගමැති කියන කාරණේ මෙතන වැදගත් වෙන්නේ. රට පාලනය කිරීම කියන කාරණේ වැදගත් වෙන්නේ. ඒ නිසා රටට මේ කරුණ 14 කින් සමානිත ඔවුන්ගේ යෝජනාවේ සඳහන් මේ තුල රටට වෙච්ච හානිය කියන කාරණේ. එයයිනේ වැදගත් වෙන්නේ. ඔව් හැබැයි පක්ෂේ නායකයාගේ බලෙන්නේ අගමැතිතුමාපත් වෙන්නේ. පක්ෂේ නායකයානේ මේ අපේ පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂේ නායකයා තමයි අගමැති. ඒ කියන්නේ පක්ෂේ නායකයා ඔබේ පක්ෂේ නායකයා නිසා ඔහු රටට ඔහුගේ රටට හානියක් සිදු වුණත් කමක් නැහැ කියන මතයද ඔබ ඉන්න උත්සාහ කරන්නේ? නෑ නෑ, ඉතින් ඒක තීරණය කරන්න වෙනවනේ. ඒක ජනතාව විසින් ඒක තීරණය කරන්න ඕනේ. අගමැතිතුමාගෙන් හානියක් වෙනවද නැද්ද කියලා ඒක පුංචි ඡන්දකින් තීරණය කරන්න බෑ. මට මොහොතක් දෙන්න. පැහැදිලිව පුංචි ඡන්දකින් 44ක් අරගෙන ඒක තීරණය කරන්න බෑ. මොකද එතන බහුතර මතය 55%ක් වෙන්නේ මේ පොහොට්ටුවට විරුද්ධව. ඔව් අපි 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 පොඩ්ඩක් බලමු. ඔබේ පක්ෂේම අය සඳහන් කරන කරුණු කාරණා අපි බලමු. අපි මේ ප්‍රකාශය බලමු. සංකුණ අපිට මුණ දෙන්න තියෙන හතරවෙනිදා විශ්වාස භංග යෝජනාවට. මේකේ අගමැතිතුමාට විශ්වාසය පළ කරන ලියවිල්ලකුත් අසං කරා. මටත් එන්න කියලා කිව්වා අසං කරන්න. මම ගියෙත් නෑ, අසං කරුවෙත් නෑ, අසං කරන්නෙත් නෑ. ඇයි? මගේ මිනිස්සු ගැන බැලුවේ නැත්නම් මට කොහෙද විශ්වාසයක් තියෙන්නේ? මට කතා කරපුවාට මං කියවට කිසිම විශ්වාසයක් නැහැ. මං ඔය කෙල්මල් අසං කරන් දෙන්නෙත් නෑ කිව්වා. ඔබතුමා එන්න එපා, WhatsApp එකෙන් හරි, Viber එකෙන් හරි, Imo එකෙන් හරි, Messenger එකෙන් හරි අසන දෙන්න කියලා. මං කිය එක එකට දෙන්න අසං මෙතන නෑ. මගේ අසන තියෙන්නේ මට ඕන එකට දෙන්න විතරයි. පක්ෂේ පූර්ණ ප්‍රතිසංවිධානයක් කරන්න. මේක දෙන්නම් කාසිය වලට තියාගන්න එපා. ගමේ මිනිහට ඇහුම්කන් දෙන්න පුළුවන්, රටේ මිනිහට ඇහුම්කන් දෙන්න පුළුවන්.
කණ්ඩායමක් අවශ්‍යයි. සිංහල බෞද්ධ නායකයන්ට අවශ්‍යයි. එහෙම වුණොත් තමයි අපිට මේක ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. තනි පුද්ගලයක් රැකීම සඳහා නෙමෙයි. මේ පක්ෂය රකින්න ඕන අපි. මේක කරන්න බැරි නම් මම් බොරුවට මේකේ මෙරි මෙරි සංවිධායකකම්, මන්ත්‍රීකම්, ඇමතිකම් කියලා ඉඳලා වැඩක් නැහැ. දැන් අපි කිව්ව විශ්වාසමංගේ විනායක ගෙනල්ලා තියෙනවා. අපි විනායකේ කොන්ත්‍රාත් කරන්න සූදානම් නැහැ. මේ කියනකොට සමහර අපේ මන්ත්‍රීතුමාලා තැන් තැන් වල මාධ්‍ය තුල අපි දකිනවා කියනවා. අපි ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නැහැ. ආණ්ඩුව වැටෙන්න අපි දෙන්නෙත් නැහැ. ආණ්ඩුව රැක ගන්නවා කියලා එක්සත් ජාතිපක්ෂයේ ශක්තියක් නැති වෙන ආණ්ඩුවක් හරි ගසලා වැඩක්. ඒ ප්‍රතිසංවිධානය සිදු නොකරන්නේ නම් හතරවෙනිදාට අපිට සිද්ධ වෙනවා විශ්වාසභංගයේදී විශ්වාසභංගයට සහයෝගය දක්වන්න. හතරවෙනිදාට 27 දෙනෙක් විතර මන්ත්‍රීතුමාලා විශ්වාසභංගයට පක්ෂේ ඔයකෝ ඡන්ද දෙයි නැත්තන් නැවදීන් ඉදිව දෙකෙන් එකක් වෙයි. ඉතිහාසයේ ගන්න නායකයෝ අද කටහැරියෝ තමුන්නාසල කියන්නේ මොකද්ද? ජේ.ආර්. මහත්තයා හිටියනම් කොහොමද? ප්‍රේමදාස මහත්තයා හිටියනම්, ඇතුළත් විදුලි මහත්තයා හිටියනම් දෙතෙන්ට එනකොට කියන්නේ මොකද? වර්තමාන නායකත්වයට මෙතුමා ගියානම් එතෙන්ට තව නමක් එකතු කරනවා මං. ගාමිණී දිසානායක මහත්තයා හිටියනම් ඒකටම කියනවා. ඔව් ඔව්. එහෙම එහෙම කියනවා. මේ කතාවත් එක්ක එකකද ඔබ? නෑ මේකයි දැන් මමත් මේ වගේම කතා කරා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විරුද්ධව මටත් මතකයි මේ මම මේ වගේම විශේෂයෙන් 2005 ජනාධිපතිවරණයෙන් පසුව මමත් කිව්වේ මම නම් එතන හිතේ වෙන ආකෘතියක් උඩ මම කිව්වේ ජේ.ආර්. ඩඩ්ලි වගේ වික්‍රමසිංහ මහත්තයා පක්ෂ නායකත්වෙ ඉඳගෙන විපක්ෂ නායකකම කරුජයසූරි මැතිතුමාට දෙන්න කියලා නැත්තම් හෝ තවත් පුද්ගලෙක්ට. මම හිටියේ ඒ මොඩල් එකේ. එතරම් මම හිටියේ පක්ෂයේ වෙනස් වීමක් සිදු විය යුතුයි කියලා. එතකොට මේ රංග බණ්ඩාර මන්ත්‍රීතුමා ඉතාමත් හැඟීම්බරව වේදනාවෙන් අපි දන්නවා ඇයි ඒ වේදනාව තියෙන්නේ කියලා. ඒක සාධාරණයි. එතුමා විශේෂයෙන්ම පක්ෂ වෙනුවෙන් මෙතරම් කැපවීමක් කරලා මෙතරම් දහඩිය මහන්සි හැලලා අද එතුමා සාමාන්‍ය කැබිනට් නොවන ඇමතිවරයෙක්. එතුමා කැබිනට් ඇමතිවරයෙක් හා ඊටත් එහා කිය වගකීම් තිබෙන පක්ෂය ඇතුලේ නායකයෙක් විය යුතුයි පුත්තලම් දිස්ත්‍රික්කය ගැන කතා දෙකක් නැහැ. ඉතින් මේ අදහස් සම්බන්ධව අපි දැන් යම්කිසි එකඟතාවයට ඇවිල්ලා තියෙන්නේ පක්ෂයේ ඇතුලේ පැහැදිලි අභ්‍යන්තර වෙනසක් කරන්න අවශ්‍යයි කියලා. අද දින අද අර ගෲප් මීටිමේ ගායන්ත කරුණාතිලක අපගේ ආණ්ඩු පක්ෂයේ මේ ප්‍රධාන සංවිධායකතුමා ලිපියක් ඉදිරිපත් කරලා පැහැදිලිව කිව්වා 7-8 පක්ෂයේ අපි සියලු දෙනාටම කැඳවනවා, මන්ත්‍රීවරුන් සියලු දෙනාටම ප්‍රතිසංවිධාන අදහස් ලබා දීලා වෙනසක් ඇති කරන්න. ඉතින් බොහෝ සමහර කට්ටිය හිතනවා මේක ආයෙත් කල්මැරීමක් කියලා. මම නම් ඇත්ත වශයෙන්ම හිතන්නේ රනිල් වික්‍රමසිංහ නායකතුමාට මේ ප්‍රශ්නේ කල් මරලා තව ඉන්න බෑ කියන මතය තමයි. ඔබ මේක පැහැදිලිව එතුමටත් ඒක කියලා. ඔබ 2005 දී කතා කරන්නේ අවුරුදු 13ක් ගිහිල්ලා තවමත් එකම ප්‍රශ්නේ එකම විදිහට කතා කරනවා. ඔබ මේ විදිහට කතා කරන්නේ ඔබටත් නැවත නියෝජ්‍ය නායකකමක් ලැබෙන්න යනවා කියලා ආරංචියක් තියෙන. ඒ නිසාද ඔබ අඩියක් පස්සට අරගෙන පසුපාදයේ ක්‍රීඩා කරන්නේ? නෑ මෙහෙමයි. දැන් එදා අවුරුදු 30 තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට මම පාර්ලිමේන්තුවට ඇතුල් වුණා 2000 වසරේ. ඒ වෙලාවේ මම මේ දේශපාලනය ගැන අයිඩියලිස්ට් ඉංග්‍රීසියෙන් කියන්නේ අයිඩියලිස්ට් කියලා. කියන්නේ දේශපාලනය ඉතාමත්ම හොඳ දෙයක්. මේකෙන් විශාල වෙනසක් කරන්න පුළුවන් සමාජයට. දේශපාලනය මේ විදිහට විය යුතුයි කියන මතේ හිටියේ. දැන් මම ගොඩාක් ප්‍රැක්ටිකල් වෙලා අවුරුදු 18කට පස්සේ. ඉතින් පක්ෂය ඇතුලේ අභ්‍යන්තර අරගර වලට මම සම්බන්ධ වෙලා තියෙනවා, නායකත්වය දීලා තියෙනවා. මම දැන් හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ලෙගසි එක, ඒ කියන්නේ එතුමා ඉතිහාසගත වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි මෙතන මතුවෙන්නේ. එතුමාට ඕන නම් හොඳට ඉතිහාසගත වෙන්න එතුමා යම්කිසි වෙනස්කම්ටයක් කරන්න අවශ්‍යයි. ඒක එතුමා දන්නවා. එතුමා එහෙම කරන්නේ නැතුව වෙනත් විදිහකට මේක දියත් කරන්න හදනවා නම් තමාගේ බලය රැකගන්න, තමාගේ මමත්වය රැකගන්න ඉදිරියට එහෙම ගෙනියන්න හදනවා නම් මේක නරක පැත්තට හැරෙන්න පුළුවන්. මම හිතන්නේ නෑ එතුමා එතෙන්ට යයි කියලා. ඔබ ඉන්නේ මම මේ හරිද බලන්න ඔබතුමා. ඔබ ඉන්නේ විශ්වාසභංගයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයාද වන අගමැති ගෙදර යවන්න ඉඩදී නොහැකි. ඉන් අනතුරු අපි පක්ෂ ප්‍රතිසංවිධානයෙන් ඔහු ගෙදර යවන්න එතනද ඉන්නේ. නෑ අපමම ඉන්නේ පක්ෂ ප්‍රතිසංවිධානය අපි කළ යුතුයි. ඒක තමයි මම කියන්නේ. හැබැයි ඒක කලවම් කරගන්න අවශ්‍ය නැහැ විශ්වාස භංගයත් එක්ක. මොකද හරි. මොකද විශ්වාස භංගය දියත් කරන්නේ වෙන පාර්ශවයක්. ඒක ඒ පාර්ශවය තමයි පොහොට්ටුව. ඉතින් ඒකට දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර කට්ටියකුත් අනුබල දෙනවා. විශේෂයෙන් මේක ඔබතුමා බලන්න මගේ මිත්‍රයා තිලංග සුමති පාලමැතිතුමා විශ්වාස භංගයට අගමැති මුහුණ දුන්නොත් එදා රැයට ජාතික ආණ්ඩුව ඉවරයි. ඉතින් මෙතුමන්ලා කොහොමද මේ තීරණ ගන්නේ අපේ පක්ෂය සම්බන්ධව? ඒකයි මට තියෙන වේදනාව. හරි අපි තීරණය කරන්න අපේ නායකතුමා ගැන.
එයා ගෙදර යන්නේ කවදද එයා රිටයර් කරන්නේ කවදද ජනාධිපති අපේක්ෂකයා වෙනවද නැද්ද අපි තීරණය කරා මං කියපේක හරියට නමුත් මෙතුමන්ලට චිට්ටකෙන් ඇවිල්ලා පිටිපස්සෙන් ඇවිල්ලා අපිට තීරණේ අපිට කියන්න බෑ අපිට නියෝග කරන්න බෑ විශ්වාස භංගයක් දාලා මෙයා වයින් කරන්න අවශ්‍යයි කියලා අපි එතන නැහැ හොඳයි අපි තවදුරටත් සාකච්ඡා කරමු මේ සම්බන්ධයෙන් විශ්වාස භංගයේ තීරණය මේ කාරණාවලට කොයි ආකාරයෙන් බලපායිද මේ සියල්ල පිළිබඳව සාකච්ඡා කරන විරාමයෙන් පසුව සංකුණ සීමාවෙන් එහා දේශපාලන වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සමඟ ක්‍රියාත්මක කරන සලකුණු දේශපාලන සංවාදයේ සමග ඔබ යරිත් එකතු වන්නේ ග්‍රාමාත්‍යතුමනි ඔබතුමා මේ අපූරු කතාවක් කරා අපි ඒ කතාවට යමු අපි කවුද ඒ අය කියලා හඳුනා ගන්න උත්සාහ කරමු මේ කතාවෙත් පස්සේ අපි බලමු මම කනගාටු වෙන්නේ බහුතරයක් තියෙන අඳුර පාර්ලිමේන්තුවේ කුමන්ත්‍රණකාරීව වෙනස් කරන එක. ඒක හරි කැතයි අශික්ෂිතයි. මේක කරන්න උත්සාහ කරන්නේ එදා චන්ද්‍රිකා මැඩම් කිය ආණ්ඩුව නැති කරන්න උත්සාහ කර කට්ටිය. දකුණේ කොට මහත්තේ ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ කොට මහත්තේ. නම් කියන්නේ තමුන්වන්සරට අනුමානම් කරන්න පුළුවන්. මේගොල්ලන් ආදරය කරන්නේ තමාට පමණයි. අනුමාන කරන්න ඕක අවශ්‍ය නැහැ මම දැන් අර මේ පුවත්පත් ඔබ කිව්වා කනමක් කියුණා ඔව් එක නමක් කියුණා අනිත් එක නෑ ඒක පැහැදිලිව මේ මාගේ නෝරිලි දිස්ත්‍රික්කේ මිත්‍රයා විස්පි දිසානායක මැතුමා ඉතින් එතුමාට අද හැබැයි පොඩි වෙනසක් වෙලාද නැද්දෝ කියන එක මම දන්නේ නැහැ එතුමාගේ හදවතේ එතුමා අද සහයෝගය දැක්වුවා එක්සත් ජාතික පක්ෂයට නෝරිලි දිස්ත්‍රික්කේ හඟුරංකේත ප්‍රාදේශීය සභාව පිහිටවන්න එතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග ඉතින් ඒකට මම අපි දින්නා මේ ඒ ආසනේ අපි දින්නා මේ මගේ නායකත්වයත් තුමගේ සහෝදරයාගේ නායකත්වයත් එක්ක මම දන්නේ නැහැ ඉතින් ඒක බදාදට බලපායද නැද්ද කියලා ඉතින් මම ඒ ලයින් එකේ ඉන්නේ මම ඉන්නේ ඒ පොලිටිකල් ලයින් එකේ දැන් එදා චන්ද්‍රිකා මැතිණියට ආණ්ඩුව කඩකප්පල් කරන්ඩ විනාශ කරන්ඩ කුමන්ත්‍රණ කර ඒ දෙපොළ පැහැදිලිව මේ ගේම් එකේ ඉන්නවා ඉතින් අපි ඒ ගැන කනගාටු වෙනවා මොකද එස් පී දිසානායක ඇමතුමා සාමාන්‍යයෙන් අපි දන්නවා දේශපාලන දක්ෂයෙක් කියලා ඡන්ද ගන්න පුළුවන් ඡන්ද මැෂිමක් නමුත් මේ පාරේ එතුමා පැරදුනා නුවර දිස්ත්‍රික්කෙන් එතුමා පරාජයට පත් වුණා එතුමත් චිට් මන්ත්‍රීවරයෙක් කනගාටුයි කියන්නේ තිලංග සුපති පාලමැතුමත් චිට් මන්ත්‍රීවරයෙක් ඉතින් මේ චරිත දෙක ගැන අපි ඉතාමත් ඕනෑකමින් බලාගෙන සිටිනවා මොකද අපිට පේනවා දැවැන්ත මෙහෙයුමක් විශේෂයෙන්ම මධ්‍යස්ථ වින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුත් මේකට පොළඹව ගන්න. ඉතින් විශේෂයෙන්ම එක කරුණක් තව දෙන්න. ඉතින් මේක අපි දකින්නේ අර පොහොට්ටුවේ ජයග්‍රහණයත් සමග තමාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරගන්න උත්සාහයක් හැටියට. මේ තුල ප්‍රධාන වෙන්නේ මේ ගේන පාර්ශවයේද? මේට සහයෝගය දෙන පාර්ශවයේද? එහෙම නැත්නම් මේ තුල අඩංගු කරුණු නෙවෙයිද? මෙහෙමයි දේශපාලනය කියන්නේ මම දකින විදිහට බලය පිටිපස්සේ හඹායෑම දෙක බලය ආරක්ෂා කර ගැනීම. ඉතින් මේක පැහැදිලිව එක පැත්තකින් බලය පිටිපස්සේ හඹායෑමක් පුහුට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් කිසි පාර්ශ්වකරුවන් අපේ පැත්තෙන් බලය ආරක්ෂා කර ගැනීමක්. ඉතින් මෙතන මේ හේතු දක්වලා තියෙන කරුණු විශ්වාස භංගේ එකක් හෝ දෙකක් ඇරෙන්න කරුණු 14ම ප්‍රධානම ඒකේ මූලයේ හැටියට තියෙන බැඳුම් කර ගනුදෙනුව මේ බැඳුම් කර ගනුදෙනුව තමයි යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන යහපාලන ආණ්ඩුවට එල්ල වෙච්ච ප්‍රධාන චෝදනාව වසර 3ක ආණ්ඩුව බිඳ වැටෙන නැත්නම් ආණ්ඩුව ජනතාව අතරේ විනාශයට යන ජනතාව අතරේ ජනතාවට එපා වෙන්න ප්‍රධාන වෙච්ච කාරණය ඉතින් එය ඇයි ඔබට දැනෙන්නේ නැද්ද නෑ මට දැනෙන්නේ නැහැ මොකද විශේෂයෙන් බැඳුම් කරේ සම්බන්ධව දැන් මේක ඒකනම් පදනම මේකේ සඳහන් කරලා තියෙන කරුණු ගොඩාක්ම සාවද්‍යයි මේව ඔක්කොම අපිට බදාද අපිට මේ තර්ක කඩන්න පුළුවන් අපි ඒක පැහැදිලිව කරනවා එකක් බලන්න මේ බැඳුම් කර වංචාව සිදු කිරීමේ අරමුණෙන් සම්මතයට පටහැනිව ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කර තමන් යටතට පත් කරවා ගන්න. ඒ කියන්නේ හොරකමක් කරන්ඩ සෙන්ට්‍රල් බැංක් එක වෙනම වෙන් කර ගන්නවා. එහෙම නෙවෙයි පැහැදිලිවම අගමැතුමාටයි අපිටයි මේ මතයක් තිබ්බා අපිට මුදල් ප්‍රමාණයක් විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ නිසා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ යටතේ මුදල් මේ මහ බැංකුව ලබා ගන්න.
ඒකයි ඒකේ ඇත්ත කරුණ. එය ඇයි මුදල් අමාත්‍යංශයේ යටතේ තියෙද්දී කරන්නට බැරි? නෑ ඒක ඒක පැති දෙකක් තියෙනවා. නමුත් මුදල් අමාත්‍යංශයේ යටතේ තියෙද්දී කරන්නට පුළුවන්. එතන නෙමෙයිද ගැටලුව මතුවන්නේ. ඒ නෙමෙයිද ප්‍රධාන සාධකයේ ප්‍රධාන හේතුව බවට පත් වෙන්නේ. නෑ මුදල් අමාත්‍යංශයෙන් බහ බැංකුව ගලවන එක ඒක පැහැදිලිවම සාධාරණීකරණයක් කරන්න පුළුවන්. මොකද ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යංශය පැහැදිලිවම අගමැතිතුමා යටතේ තියෙන්නේ. ඉතින් එතුමා යටතේ විශේෂයෙන්ම එක්ස්ටර්නල් රිසෝර්සස් මහා බැංකුව හැම ගලවපු අවස්ථා ඉතිහාසෙ තියෙනවා. නෑ එක්ස්ටර්නල් රිසෝර්සස් කියන්නේ විදේශගත වෙන මුදල්. විදේශ මුදල් ලබා ගැනීම. එක්ස්ටර්නල් රිසෝර්සස් ඩිපාර්ට්මන්ට් එක එන්නේ අගමැතිතුමා යටතේ. ඉතින් එතනයි මහා බැංකුවයි අතර ගැළපීමක් තියෙනවා. ඉතින් මම කියන්නේ ඉතිහාසයේ එහෙම නැති වුණත් මේ අවස්ථාවේ අපේ දැඩි ණයබරතාවයෙන් ගොඩේමට අපිට පැහැදිලිව මෙය කිරීමට පැහැදිලි තර්කයක් තිබෙනවා. බොහෝතක් දෙන්න අපට අවස්ථාව දෙන්න සුදේව අහපු කාරණාවයි ණයබරවලින් මිදෙන්න මුදල් අමාත්‍යාංශය යටතේ තියෙද්දී එක කරන්න බැරිද? මුදල් අමාත්‍යාංශයේ තියෙන වෙන රටකද? පුළුවන් පුළුවන් කරන්න පුළුවන්. දැන් එහෙම ගත්ත කියලා වාසියක් වුණාද? එහෙම වාසියක් වෙලා තියෙනවා. මොකද දැන් බොහෝ විදේශගත වුණ මුදල් ටික කළමනාකරණය වෙන්නේ අගමැතිතුමාගේ අමාත්‍යාංශයෙන්. ඉතින් සෙන්ට්‍රල් බැංක එකත් එතුමා යටතේ තියෙන එකේ පැහැදිලි වාසියක් තියෙනවා. විශේෂයෙන් එතුමා අගමැති නිසා රාජ්‍ය නායකයන් හම්බ වෙනකොට රාජ්‍ය මුදල් ඇමතිවරුන් අනිත් රටවල් වල මුදල් ඇමතිවරු හම්බ වෙනකොට එතුමාට වාසියක් තියෙනවා අගමැති හැටියට මේ විදේශ සම්පත් සම්බන්ධයෙන් ගනුදෙනු කරන්න. ඉතින් දෙපැත්තටම තර්කයක් තියෙනවා. මම නම් හිතන්නේ නැහැ එතුමා හොර මේකේ කියන විදියට හොරකමක් කරන්න මේක කැඩුවා කියන එක ඒක පැහැදිලිව අපිට පිළිගන්න බෑ. නමුත් ඒ සිදු කිරීම තුල නේද මේ සියලු අපවාදයන් මේ සියලු කාරණා මතුවන්නේ. ඉතින් ඒ නොකර සිටියා නම් මේ ගැටලුව මතුවෙන්නේ නැහැ. මේ මේක ගලව ගැනීම නෙවෙයි හේතුව. ඔබතුමන්ලට මේක මේ සෙන්ට්‍රල් බැංක් වාර්තාව ඔබතුමන්ලට කියවන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කරුණු බැලුවාම මේ එතුමාගේ පත්වීම සම්බන්ධයෙන් තමයි එතුමාගේ තීරණය සම්බන්ධව ඒ පත්වීම සම්බන්ධයෙන් තමයි ආරම්භයේ සිටම එකින් එක කරුණු ගත්තොත් එම මහා බැංකුව තමන් යටතේ පවරා ගැනීම ඉන් අනතුරුව පත් කිරීම මේ සියල්ල අවස්ථා සම්බන්ධයක් හේ ගැළපෙනව නේද එමතුමනි? ඔබට ඒ පෙනෙන්නේ නැති එක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? ඔබට ඔබේ දේශපාලන අනාගතය පිළිබඳව ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? වෙනි කාරණා සම්බන්ධ ඔබ සංවේදී වෙන ආකාරය සම්බන්ධයෙන් නෑ එහෙම මට කිසිම මම මේ බලන්නේ අත්ත වශයෙන්ම විද්‍යානුකූලව මේ ප්‍රශ්නේ බලන්නේ මම දැනගත්ත මේ ප්‍රශ්නේ ඔබතුමන්ට මතු කරනවා කියලා. විශේෂයෙන් හෙට අනිද්දා තියෙන මේ විශ්වාස භංගෙත් මම සාකච්ඡා කරන මමත් කතා කරන නිසා ඉතින් මෙතන මේ එතන පැහැදිලිව ප්‍රකාශ වෙලා තිබෙනවා මහා බැංකු අපි වාර්තාවෙන් යන්න ඕනේ මේ අන්තිමට එන නිර්දේශවලින් යන්න ඕනේ. අපි මේ අනිකුත් කට්ටිය කියන ඒ වගේම විස බීජ වලට ඒ වගේම මේ එතුමාට විරුද්ධව කියන අපහාස වලින් නෙවෙයිනේ මේක තීරණය කරන්න අවශ්‍ය. අපි ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් අනුව තමයි යන්න ඕනේ. ඉතින් මෙතන පැහැදිලිවම කියනවා එතුමාගේ අඩුවක් තියෙනවා නම් තියෙන්නේ පත්වීම සම්බන්ධව. ඒ කියන්නේ අර්ජුන මහේන්ද්‍රන්ගේ සුදුසුකම් ගැනත් ඒගොල්ලන් ප්‍රශ්න කරන්නේ නැහැ. මේකේ තියෙනවා එහෙම මිස්ටර් මහේන්ද්‍රන් has repeatedly assured the prime minister දැන් මෙතන තමයි ගැටලුව තියෙන්නේ. එතුමා මහේන්ද්‍රන්ව විශ්වාස කර එක. මිස්ටර් මහේන්ද්‍රන් has repeatedly assured the prime minister Mr. Aloysius would not under any circumstances play any role in the business activities of perpetual treasuries. ඒ කියන්නේ මහේන්ද්‍රන් පොරොන්දු වෙලා තියෙනවා ආගමැතිතුමාට Aloysius conflict of interest එකක් නැහැ. ඉතින් ඒක එතුමා විශ්වාස කරා. එතකොට පත් කිරීමේදීත් මහේන්ද්‍රන්ට අවශ්‍ය සියලුම සුදුසුකම් තිබෙන බව මේ නිර්දේශවලින් පැහැදිලිව ඔප්පු වෙනවා. එතකොට ගැටලුව තියෙන්නේ මහේන්ද්‍රන් හා එතුමා අතර තිබ්බ සම්බන්ධය උඩ ඒ මහේන්ද්‍රන් කියන පුද්ගලයා පත් කිරීම හා අගමැතිතුමා මහේන්ද්‍රන්ව විශ්වාස කිරීම. ඒකයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් එතනින් එතුමාව නොමග යවලා තියෙන එක තමයි මට නම් පැහැදිලිව පේන්නේ. පිහිය රත්තරන් කියලා අපි අනගන්නේ නැහනේ. එහෙම නේද? ඔව් එහෙමයි. අපි ඔබතුමාර කියපු කාරණත් එක්ක දැන් ඔබතුමා දකින්නේ ආකාරයෙන් නමුත් ඔබ ඔය කියන ඔබ චෝදනා කරන තවත් පුද්ගලෙක් නෙස්වි දිසනාගමාත්‍යවරයා මට පුළුවන් බැඳුම් කරේ සම්බන්ධයෙන් තව විනාඩියක් කතා කරන්න. දැන් මෙතන දැන් කියන මේ චෝදනා එතකොට ශ්‍රී ලංකා පුරවැසියෙකු නොවූ අපකීර්තිමත් ඉති කිසිම අපකීර්තිමත් ඉතිහාසයක් යට නැහැ. එයාට එහෙම මේ එයා මේ ජාත්‍යන්තර බැංකුවල සේවය කර එක්කෙනෙක්. එයා සෙන්ට්‍රල් බැංකේත් වැඩ කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මහේන්ද්‍රට පත්ති 1979 මම යා මේ සාධාරණීකරණ කරනව නෙමෙයි මේ පුද්ගලයාව. මෙයා මේ කියන වචන හරබේ. ඉතින් මේව දේශපාලනය. අපි අපිට ඒව තේරෙනවා. මේක දේශපාලනය. ඉතින් ඔහු එතනම් නිවැරදි පුද්ගලයෙක් නම්
ඔහු ඇයි මේ නඩු කටයුත්තට සහභාගී නොවෙන්නේ? ඔහු ඇයි සැඟවී සිටින්නේ? මට මහේන්ද්‍ර වෙනුවෙන් පිළිතුරු දෙන්න බෑ. නෑ, ඔබ ඔහු වෙනුවෙන් පෙනීනවද? ඔබ මේ මොහොතේ ඔහු නිවැරදි පුද්ගලයෙක් බවට පෙන්නුම් කරන්න උත්සාහ කරනවා. නෑ, අනේ මේක නෑ, ඒක සම්පූර්ණ වැරදි. මම කියන්නේ අර්ජුන මහේන්ද්‍රන්ගෙන් වැරද්දක් වුණ බව පැහැදිලිවම වාර්තාවෙන් ඔප්පු වෙනවා. වාර්තාවේ නිර්දේශයක් ඒක. වාර්තාවෙන් කියනවා නීතිපති හරහා එයාට නඩු දාන්න කියලා. අපි ඒ ගැන කටයුතු කරනවා. හැබැයි අගමැතිතුමා සම්බන්ධයෙන් මේ වාර්තාව කියන්නේ අගමැතිතුමා මේ පුද්ගලයාගේ පත්වීම සම්බන්ධයෙන් යම්කිසි වැරදීමක් වුණා කියලා. එතුමාට කිසිසේත්ම කියන්නේ නැහැ. එතුමා වංචාකාරයෙක්, හොරෙක්, මහ බැංකුවේ සල්ලි හොරකම් කරා. එහෙම කිසිම දෙයක් මේ වාර්තාවෙන් ඔප්පු වෙන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ. ඔබ කියන අග්‍රාමාත්‍යවරයා. ඒතකොට ඒ විදිහටම අර්ජුන මහේන්ද්‍රන්ට සම්බන්ධයෙන් යම්කිසි නීති කටයුත්තක් කරනවා නම් අපි එක්සත් ජාතික පක්ෂය හැටියට එලෙසම අපි අනිවාර්යයෙන්ම එතුමාට ඒ කළ යුතුයි කියන මතේ පැහැදිලිව ඉන්නවා. හැබැයි ඔබ පිළිගන්න ඕනේ අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීම හැමුවේ වැරද්දක් වෙලා කියන එක. ඒක පිළිගන්නවා. හොඳයි, අපි මේ කාරණා සමග ඔබ දකින මේ පැත්ත SP දිසානායක අමාත්‍යරයා මේ සම්බන්ධයෙන් ඔහු කිව්වේ කොයි දෙයක්ද? මොන වගේ දෙයක්ද අපි බලමු. මේ විශ්වාස භංග යෝජනාව කියවනකොට පේනවා ඔහුගේ කාලේ අපේ පක්ෂයේ මන්ත්‍රීවරු සහ ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු අපි මතු කරපු කරුණු මේ විශ්වාස භංගයේ ගොනු කරලා තියෙනවා. මොන ප්‍රශ්න, මොන ගැටලු, මොන අඩු පහඩු තිබුණත් 2015 ප්‍රථම රටේ ආර්ථිකයේ තිබ්බ ක්‍රමානුකූල නැගිටීම 2015 පස්සේ වැඩි කරගන්න, එහෙම නැත්නම් ඒ තත්ත්වය ආරක්ෂා කරගන්න අපි අපෝසත්තු. ඉතින් ඒ කාරණේත් මේ විශ්වාස භංග යෝජනාවේ ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට එක්සත් ජනතා නිදහස් සන්ධානය හැටියට අපි මේ පිළිබඳව තීරණයක් අරගන්න වෙනවා. ඒ තීරණයේදී මම පැහැදිලිව ඔබතුමාලාට කියන්න කැමතියි අපිට මේකට පක්ෂයක් හැටියට හා සන්ධානයක් හැටියට අපිට විරුද්ධ වෙන්න හුඟක් අමාරු. අපි හිතන්නේ මේ වෙලාවේ ඒ අවශ්‍ය වෙනස්කම් කරලා නව පුළුල් ජාතික රජයක් හදාගන්න. නිසා අපි විශ්වාස භංගයේ දිහා බලන්නේ ජනාධිපතිතුමාට විරුද්ධව, මේ ආණ්ඩුවට විරුද්ධව ගේන විශ්වාස භංගයක් විදිහට නෙවෙයි. නිසා මේ පිළිබඳව අපි පක්ෂයේ සන්ධානය එකතු වෙලා අපි තීරණයක් අරගෙන ජනාධිපතිතුමා එක්ක කතා කරනවා, අනිකුත් පක්ෂ එක්ක කතා කරනවා. බොහොම බලාපොරොත්තු සහගතව විශ්වාස භංග යෝජනාව සඳහා අපි හතරවෙනිද මුහුණ දෙමු. ඒ ප්‍රකාශය සමග ඔබ තවදුරටත් ඒ කුමන්ත්‍රණයක් හැටියට දකින්නේ? පැහැදිලිව දැන් කොහොමද මේ එතන මේ දැන් මේක මේ SP දිසානායක ඇමතුමයි සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමයි මේ සාමූහික වාක්‍යම් ගැන කතා කරනවනේ. දැන් එතුමන්ලා දවස්සී ආණ්ඩුවේ හිටියේ නැහැ. නමුත් ඊට පසුව බැඳුම් කර සිද්ධිය සම්බන්ධව අන්ත අප්‍රමාණ ප්‍රමාණයක් අපි කැබිනට් එකේ සාකච්ඡා කරා. ඊට අමතරව විශේෂයෙන්ම අර්ජුන මහේන්ද්‍රන් අයින් වෙලා අලුතෙන් මේ මහ බැංකුවේ අධිපති කෙනෙක් පත් කරනකොට ඒ නම් සම්බන්ධෙනුත් සාකච්ඡා වුණා. ඉතින් මෙතුමන්ලටත් වක්කීමක් නැද්ද මේ ගැන සාකච්ඡා කරන්න කැබිනට් එක ඇතුලේ? දැන් එළියට ඇවිල්ලා සුදුන වෙන්න හදනවා. ඒකයි මට මේ එකඟ වෙන්න බැරි. මොකද මහ බැංකුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතුමන්ලත් යම්කිසි වැරදක් වුණා නම් වග කියන්න ඕනේ. දැන් එතුමන්ලට මේ ස්ථාවරය ගන්න බෑ. දැන් මෙතන දියත් කරලා තියෙන චෝදනා දැන් අපිට මං ඉස්සෙල්ලා ප්‍රකාශ කරා. හැබැයි දෙවෙනිවර ගැටලුවක් නෑ අපිට මේවා මේ වார்த்தාවෙන්ම අපිට මේව ඔප්පු කරන්න පුළුවන් මේවා වැරදි කියලා. නමුත් පළවෙනිවර පත් කරාට පස්සේ දැන් නැවත පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා මැදිහත් වෙනවා. නැවත පත් කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. නැවත පත් කිරීමටත් පෙරත්ත කරන්නේ අග්‍රාමාත්‍යවරයා. ඒ සිද්ධ වෙන්නේ නැත්නම් ජනාධිපතිතුමාගේ මැදිහත් වීම මත. නෑ නැවත පත් කරන්න කුමාරසෝමේ මහා මැතිතුමාවනේ. නෑ 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 දෙවෙනි බර පත් කරන්න. අර්ජුන් මහේන්ද්‍ර මේ පත්වීමේ ලිපිය අරගෙන යනකොට ජනාධිපතිවරයා මැදිහත් වුණා කියන කාරණාව තමයි ප්‍රකට. ඒක පැහැදිලි ලෙස සඳහන් වුණා. ජනාධිපතිතුමා මැදිහත් වුණා නම් දෙවෙනි බර කිව්වා මම මහේන්ද්‍ර මැතිතුමාව පත් කරන්න එපා කියලා. ඔව්. ඒක දෙවෙනි බර පත්වීම කරා. දෙවෙනි වතාවට පත් කරන්න. හැබැයි අයින් කරාට පසුව අයින් කරේ 2016 නේ. ඔව්. අයින් කරාට පසුව අලුත් එක්කෙනෙක් පත් කරා. ඔව්. ඒතර ඒ අලුත් එක්කෙනා පත් කිරීම සම්බන්ධව කැබිනට් එකේ සාකච්ඡා වුණා. නෑ මේ කාට පොඩ පොඩ පහදලා නෑ ඔබතුමා නෑ මට විනාඩියක් දෙන්න. ඔබතුමා කියන්නේ ඒ පත්වීම අලුත් පත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට බැඳුම් කරේ සම්බන්ධයෙන් මේ කට්ටියට සාකච්ඡා කරන්න තිබ්බා. يعني මෙහෙම වැරද්දක් වුණා, හොරකමක් වුණා, අරකයි මේකයි කියලා වචනයක්වත් කතා කරේ නෑනේ. ඇයි දැන් එළියට අවිල කතා කරන්නේ? ඉතින් මේකයි අපි කියන්නේ මේක පැහැදිලිවම අතෙන්ට අර පොහට්ටුවට සෙට් වෙන ගමනක් මේක. يعني කිසිම හේතුවක් නැහැ. දැන් මෙහෙම
සාකච්ඡා කරන්න. දැන් අනිත් එක බැඳුම් කර මේ ජනාධිපතිතුමාම පත් කරා, බැඳුම් කර කොමිටියක් ඉන්කුවයරි එකක් පත් කරා. ඉතින් ඒකේ වාර්තාව ඇවිල්ලා තියෙනවා දැන්. ඉතින් ඒකේ වාර්තාව කඩාකප්පල් කරන්න, ඒකට හරස් වෙන්න අගමැතිතුමත් අපිත් කවුරුත් ඒකට විරුද්ධ වුණේ නැහැ. අපි ඒකට සම්පූර්ණ සහයෝගය දැක්වුවා. අපේ මුදල් ඇමතිවරයෙක් අපි අයින් කරා ඒ සම්බන්ධයෙන්. ඉතින් වෙන මොනව කරන්නද? ඉතින් ඉන් එහාට ගිහිල්ලා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ පිරිසට මේ මෙහෙම එළියට ඇවිල්ලා කියන එක කැබිනට් එකේ ඒ වෙලාවෙ ඉඳගෙන මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට අලුතෙන් මහ බැංකු අධිපති කෙනෙක් පත් කරනකොට නිහඬව ඉඳගෙන දැන් මේ කට්ටියට මේ ස්ථාවරය ගන්න එක සම්පූර්ණයෙන්ම මේ සදාචාර සම්පන්න විරෝධී ක්‍රියාවක් හැටියට මම දකිනවා. මුදල් අමාත්‍යවරයා ඉවත් කරේ මොන කාරණයක් නිසාද? පැහැදිලිව මේ වර්තාව ආවට පසුව ඒකේ කුමන කාරණයක් නිසාද? එතන පොඩි ගැටලුවක් තියෙනවා. මක් නිසාද මේ එතන අර එලෝෂියස් සම්බන්ධයෙන් ඒ එලෝෂියස් රවිකොණ්ණනායක මැතිතුමාට දුන්නා වූ කියන අපාර්ට්මන්ට් එකක් සම්බන්ධව ගැටලුවක් ඇති වෙලා තමයි ඒ ප්‍රශ්නයට අපි ජනාධිපතිතුමාගේ ඉල්ලීම හා එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ ඉල්ලීමට රවිකොණ්ණනායක මැතිතුමා ඉල්ලා අසුනේ. එතකොට ඒ බැඳුම් කර වාර්තාව ගැන සාකච්ඡා කරන කාල සීමාවේදීම මේ ඍජු ක්‍රමයෙන් වෙන්දේසි ක්‍රමයට මාරු වෙන්න කියලා හිටපු මහ බැංකු අධිපතිවරයාට උපදෙස් දුන්නේ කවුද කියලා මහ බැංකු අධිපතිවරයාගේ සාක්ෂියකම සටහන් වෙනවා. ඒ කවුද කියලා ඔබතුමා දන්නවද? ඔව්, එතන පැහැදිලිව කියලා තියෙනවා මේ වාර්තාවේ. මම කියවන්නද ඔබතුමාට? ඔව්, විනාඩියක් දෙන්න. The evidence establishes that the Prime Minister fully expected Mr. Mahendran to comply with the due procedure and conduct a comprehensive study into the matter and for this study to be considered by the monetary board before decision was taken with regard to direct placements wenas karanawa nan agamathuma mahendranta kiyala tiyena eka sambandhen sampurna vaarthawak aragena monetary board ekata dala etanin thirunayak ganna kiyala eya hema karanne nathuwa thamai me karala tiyenne iti agamathumaage patten etuma pahediliwa දීලා තියෙනවා. එතුමාගේ පැත්තෙන් අන්න ටික දීලා තියෙනවා මහේන්ද්‍රන්ට මේ විදිහට මේක කළ යුතුයි කියලා. ඒක එයා කරලා නැහැ. මොන්ටරි බෝඩ් එකට දාලා නැහැ මේ ක්‍රමය වෙනස් කර යුතුයි කියලා. ඉතින් ඒකයි මේ වර්තාවේ අපි එක පැත්තක් පුද්ගලයන් ගැන බලනකොට අනිත් පැත්තෙන් ප්‍රතිපත්ති ගැන බලන ඕනේ මහ බැංකුවේ තියෙන සිස්ටම්ස් ගැන. ඒක ඇතුලේ තියෙන ක්‍රමවේදය ගැන මේක විශාල දෝෂාරෝපණයක් කරලා තියෙනවා. හොඳයි. මේ කාරණාව ආරවිවර කරන්න. ඒ තමයි එකවරක් සිංගප්පූරු යනකොට අර්ජුන් මහේන්ද්‍රන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පාර්ලිමේන්තුවේදී ඒකට උත්තරයක් ලැබෙනවා ඔබේ පාර්ශවයෙන්. විවාහ මංගල උත්සවයකට යන්න කියලා අග්‍රාමාත්‍යවරයා කියන්නේ. අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ දැන් ගින් එන්නේ නැතු ඉන්නේ මොකටද කියලා හොයාගන්න බැරිද ඔබතුමාලට? නෑ, මෙතනත් ඒකයි මම කියන්නේ මේ අපිටත් මේව හොඳ කරුණු හොඳ පාඩම් තරුණ අපි දේශපාලනේ දැන් මම තරුණෙක් නෙවෙයි දැන් ලැබෙනවා හුරු 49යි. මිනිස්සු වැඩේ විශ්වාස කරන්න හොඳ නෑ. ඒකයි මේකේ අන්තිම දේ. හොයාගන්න බැරි ඉන්නේ මොකටද ගිහින් එන්නේ නැතු. ඔව්, ඉතින් ඒක රාජපක්ෂ මහත්තයත් මං හිතන්නේ හැරිලා බලනකොට එතුමාගේ දේශපාලන ගමනේ මේ ඔය මේ ලනුදෙන කට්ටිය, මේ යාළුවෝ කියන කට්ටිය, තමාගේ නම පාවිච්චි කරලා අනිසි ප්‍රතිඵල ගන්න කට්ටිය, ඒ කට්ටියකින් සම්පූර්ණයෙන් ඈත් වෙන්න අවශ්‍යයි. ප්‍රවේශම් වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ නෑ, මම දැන් එකක් කියන්න ඕනේ. දැන් දිගටම මේ දේශපාලන ගමනේ මම පුංචි කොල්ලෙක් හැටියට මගේ කන්ට ඇහුණ දෙයක් තමයි මේ ගාමිණියගේ ඇපල් වතු. මේ ඇතුළත් මුදලිගේ නැව්ගිල්ල හැටි. අපි රනිල් වික්‍රමසිංහ ගැන මේවා කිසිම මේ මූල්‍ය චෝදනාවක්, වංචාවක්, හොරකමක් ගැන අහලා නැහැ. මේක තමයි මං හිතන්නේ ප්‍රථම වරට එතුමාට යම්කිසි චෝදනාවක් එල්ල වෙන්නේ. උතුමන්ල පොඩි කොල්ල වෙන්න ඇති ඒ කාලේ. නමුත් අපිට තාම මතකයි අපේ තාත්තලාට කිව්ව දේවල්. ඒවා ඉතින් ඔප්පු කරන්න බෑ. ඉතින් ඒවා ඕක තමයි දේශපාලනය කියන්නේ. හිටපු ජනාධිපතිතුමාට කිව්වද? කාටද? හිටපු ජනාධිපතිතුමාට. මහින්ද රාජපක්ෂ මහත්තයාට. එතුමාටත් ඒ චෝදනා තිබ්බා. එතුමාටත් ඔය වගේම චෝදනා තිබ්බා. සමාජයේ හැම දේශපාලනය කරනකොට අනිවාර්යයෙන්ම ඒ චෝදනා එනවා. නමුත් මම කියන්නේ අන්න ඔයාගේ පොයින්ට් එක. රනිල් වික්‍රමසිංහට එහෙම චෝදනා තිබ්බේ නැහැ. ඉතින් මම හිතන්නේ නෑ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා මම රනිල් වික්‍රමසිංහට විරුද්ධව පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් චෝදනා නැති පළියට ඔහු නිවැරදි කියලා කියන්න පුළුවන්ද ඔබට? චෝදනා නැති පළියට රනිල් වික්‍රමසිංහට මම ඔබ කුගලන් දන්නවනේ තුන් දෙනාව දන්නවා යම් කිසි විරුද්ධ ස්ථාවර අරගෙන තියෙනවා මගේ දේශපාලන ජීවිතේ. නමුත් එතුමාට කියන්න බෑ, මටත් කියන්න බෑ හෘදයට තට්ටු කරලා එතුමා මුදල් වලට ගිජු කරනවා කියලා. මේකෙන් පැහැදිලිව පේනවා මේකේ මුදල් තත්ත්වය. දැන් මේක ට්‍රිලියන ගණන්
ට්‍රිලියන ගණන් මේ හොරකම් කළා කියන එක නෙමෙයි. ඉතින් මිලියන මිලියන 600 පොඩක් නේ මේ කාරණා දෙක විතරයි. මිලියන 688යි රජයට පාඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඩොලර් මිලියන 6ක් වෙනි ගණක් අයුතු ලෙස ලාභය අරගෙන තියෙනවා. අයුතු ලෙස ලාභය අරගෙන තියෙනවා perpetual territories බිලියන 80ක්. ඒ කියන්නේ ඩොලර් මිලියන සවන්නේ බිලියන 8ක්. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 70ක් පමණ. මගේ අමාත්‍යාංශයටත් ලැබෙනවා ඩොලර් මිලියන 50ක් පමණ අවුරුද්දකට. මම කියන්නේ මේක හරි කියලා. ඉතින් ඒකෙන් මම ගාන සාධාරණත්වය කරන්නේ නැහැ. නමුත් මේ හිතන තරම්ම විශාල මුදල් ප්‍රමාණයක් මේකේ මෙහෙම ගනුදෙනුවේ සිද්ධ වෙලා නැහැ. ගනුදෙනු නමුත් ඒ හරහා සිදුවුණු වක්‍ර ගනුදෙනු ප්‍රමාණයන් තුල ඒ හරහා රටේ බදු පොලි අනුපාත එහා මෙහා වීම තුල සිදු මේ මොහොතේ ඒ වක්‍රයි ඉන්ට්‍රස්ට් රේට් සම්බන්ධයෙන් පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවානේ මේ වාර්තාව. ඒගොල්ලන් කියලා තියෙනවා අපිට අනුමානය කරන්න බෑ ඉන්ට්‍රස්ට් රේට් ලොසස් ගැන අපිට අනුමානය කරන්න බෑ. අනුමාන කරන්න බෑ. ඒ සඳහා ඔවුන් කියනවා වෝහාරික පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියලා. ඒවා පිළිබඳව සොයා බලන්න වෝහාරික පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියලා. නිවැරදිව ගණනය කිරීම සඳහා. නමුත් රටක සාමාන්‍ය මිනිසුන් හැටියට අපි දකිනවා රටේ සිදු වී තියෙන ආකාරය. තනි අංකයට තිබුණු පොලි අනුපාතය අක්ක දෙකට ගිය කොයි ආකාරයෙන්ද කියන කාරණය. ඔබේ පිළිගන්නේ නැහැ කියලාද ඔබ කියන්නේ? සුදේව මම යන්නේ වාර්තාව සම්පූර්ණ වාර්තාව කියවලා. හරි වාර්තාවේ කියන විදිහට වාර්තාවේ පැහැදිලිව සඳහන් කරනවානේ. මම අවස්ථාව දෙන්න වාර්තාවේ පැහැදිලිව සඳහන් කරනවා ඒ පිළිබඳව වෝහාරික පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියලා. ඉතින් වෝහාරික පරීක්ෂණය සිදු කරන්නට පෙර අපි රටේ සාමාන්‍ය මිනිසුන් අපි ආර්ථික විද්‍යාව සාමාන්‍ය මට්ටමකින් ඉගෙනගත්තු මිනිස්සුෙක් හැටියට අපි දන්නවානේ සාමාන්‍යයෙන් පොලි අනුපාතයෙන් කොහොමද වෙනස් වෙන්නේ කියලා. තනි අංකයේ පොලි අනුපාතය අංක දෙකට ගියේ කොහොමද කියන එක සාමාන්‍ය මිනිසුන් පවා දන්නවා මේ රටේ ඇයි එහෙම වුණේ කියලා. ඉතින් ඔබ 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 කියන ද එවැනි තත්ත්වයක් මතුුනේ නැහැ කියලා. ඒ නිසා නේද වාර්තාව තුලත් යම් ඉඩක් වෙන් කරන්නේ මේ සොයා බැලිය යුතුයි කියලා. නෑ මේකයි දැන් අත් වශයෙන් පොලි අනුපාතය වෙනස් වීම සම්බන්ධයෙන් ඒක කාටවත් අනුමානය කරන්න බෑ. හරි ඒක ආර්ථික විශේෂඥයන්ට ඒක ලබා දීලා විශේෂයෙන් 30 year bond එක අවුරුදු 30ක් ඉස්සරහට අපි ඉන්ට්‍රස්ට් රේට් එක උඩ පල්ලෙහාට යන්නේ කොහොමද? ඒකෙන් යම් කිසි අලාභයක් ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ඩිරෙක්ට් ප්ලේස්මන්ට්ස් වලත් ඉන්ඩරෙක්ට් ප්ලේස්මන්ට් වලත් ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ඒක අපිට අනුමානය කරන්න බෑ. ඒක අවුරුදු 30ක් තුල ඒක හිස්ටොරික් රෙකෝඩ්ස් බල ඇනලිසිස් එකක් කරලා කරන්න ඕනේ. නමුත් මේ අවස්ථාවේ මේක පැහැදිලිව කියනවා මේකෙන් එකක් රජයට වෙලා තියෙන අලාභය මිලියන 688යි perpetual treasury සමාගම අයුතු ලෙස. අයුතු ලෙස කියන්නේ කොහොමද? මේකේ පැහැදිලිව කියන්නේ මහේන්ද්‍රන් බෑනට දුන්න ইনফরমේෂන් එක කියලා. ඉන්සයිඩ් ইনফরমේෂන්. එහෙමනේ කියන්නේ. ඒකෙන් අයුතු අලාභයක් බිලියන 8ක ලබාගෙන තියෙනවා. මේ සල්ලිත් මම කියනවා පැහැදිලිව තාම ඒගොල්ලන්ගේ account වල තියෙනවා. මේ account උත් දැනට ෆ්‍රීස් කරලා තියෙන්නේ. ඉතින් අපි කියන්නේ අගමැතිතුමාටත් අපි කියනවා ජනාධිපතිතුමාටත් අපි කියනවා විශේෂයෙන්ම තලතතු කෝරළ මැතිනියටත් අපේ කණ්ඩායම කියනවා වහාම නීතිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා මේ නිර්දේශ පැහැදිලිව තීරණ කරලා ඒවා ක්‍රියාත්මක කරලා මේ මුදල් ටික රජයට ලබා ගන්න කියලා. එතකොට හරි ඔක්කොම හරි. ඔක්කොම හරි නෑ. නමුත් අඩු ගානේ යම්කිසි අසාධාරණයක් යම්කිසි වංචාවක් යම්කිසි හොරකමකට යම්කිසි හරි දෙයක් වුණා කියන එක අපිට කියන්න පුළුවන්. එන ආණ්ඩුව ඒ විදිහට ක්‍රියාත්මක කළා වුණොත් විතරක් ඒවා අය කරගත්තම ඒ වගේ ආදර්ශයක් එම ගණිද්දන්නේ ඉස්සර. ඔව් අත්ත වශයෙන්ම ග්‍රීක් බොන්ඩ් එකේ ඒ වෙලාවේ රාජපක්ෂ මහත්තයා ග්‍රීක් බොන්ඩ් එක සම්බන්ධයෙන් හා අනිකුත් බොන්ඩ් සම්බන්ධයෙන්ුත් මේකේ වාර්තාවේ තියෙනවා. හරි ඔව් සොයාබලන්ට කියලා තියෙනවා සොයාබලිය යුතුයි. ඉතින් අපි දන්නේ නැහැ ඒ කාලේ මොන වගේ වංචා වුණාද කියලා. අපේ කාලේක අපි හොඳ මේ කමිටුවක් දාලා පත්වීමක් කරලා ජනාධිපතිතුමා ශක්තිමත් වෙ ඉඳලා මේකේ යථාර්ථය අපි හෙළි කරා මේ ආණ්ඩුවෙන් ජනතාවට. හැබැයි ඔවුනුත් සඳහන් කරනවා හිටපු මහ බැංකු අධිපතිවරයාම සඳහන් කරලා තිබ්බා හොයා බලන්න කියලා. නමුත් හොයා බලන්නේ නැහනේ. ඇයි ඒ හොයා බලන්නේ නැත්තේ? කොහකද? ග්‍රීක් බොන් ගනුදෙනුව පිළිබඳව ඔවුන් සඳහන් කළේ. ඔව් හොයා බලන්න. අගමැතිතුමත් අපිත් කියනවා මේක සොයා බැලිය යුතුයි කියලා. අපි සොයා බලන්නම් ඒක. දැන් අපිට මේ දිගටම තිබ්බනේ මේ ගැටලු මේ මැතිවරණයක් ආවා. මැතිවරණේ ප්‍රතිඵල තාම දැන් මේ පුංචි ඡන්දෙන් පස්සේ මේ නගර සභාව පිහිටවනවා. ඉතින් අපි ප්‍රතිඵල අපි විශ්ලේෂණය කරනවා. අපි මොනවද කරන්නේ කියලා අපි හිතනවා. අපි දේශපාලන න්‍යායකට මේ යන ගමනක අපි ඉන්නේ. අපේ පක්ෂය ඇතුලේ අපි ප්‍රතිසංවිධානය කරනවා.
ඉතින් අපි අනිවාර්යයෙන්ම මේ ගැනත් පැහැදිලිව හොයා බලනවා. කොහොමවත් තව එකක් මට කියන්න පුළුවන්ද? මට මොහොතක් දෙන්න අපිට විරාමයකට යන්න ඕනේ. විරාමයෙන් පස්සෙ අපි තවදුරටත් සාකච්ඡා කරමු. මේ සෑම ප්‍රතිඵලයක්ම රටේ ජනතාව නම් දැනටමත් භුක්ති විඳින්න සිටින්නේ. අපි තවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද සන්ධ්‍යාවේදී ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඇමතිවරු කණ්ඩායම සහභාගී වුණා. සාකච්ඡාවක් ක්‍රියාත්මක වුණා. ඒ සාකච්ඡාවේදී යම් කිසි තීන්දුවක් තීරණයක් අරගෙන තිබෙනවා. ඒ තීන්දුව පිළිබඳවත් අපි මේ විරාමයෙන් පස්සෙ සාකච්ඡා කරන්න බලාපොරොත්තු සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදය දේශපාලනයේ සීමාවෙන් එහා අප සාකච්ඡා කරනවා. ඔබ නොදන්න බොහෝ කරුණු කාරණා මේ සාකච්ඡාව තුළ අපට දැනගන්නට ලැබෙනවා. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සමග. ප්‍රමුඛතුමනි, අපි සඳහන් කරා ඔබ තුමන්ලා සමග ජනාධිපතිවරයා සාකච්ඡා කළ පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කරා. එහිදී අපට වාර්තා වෙනවා මේ මොහොත වෙන විටත් තම ඔබට කලින් සඳහන් කරා ඔවුන් සියල්ල ඒකමතික තීරණයකට ඇවිල්ලා තිබෙනවා. ග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස් වෙන්නට දැනුම් දෙන්න. නොසේ නම් ඔවුන් විශ්වාසභංග යෝජනාවට පක්ෂයේ ඡන්දය දෙනවා කියලා. බරපතල කාරණයක්. සම්මුතිවාදයේ එතනින් එහාට ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. හෙට දවසේදී මේ තීරණය අග්‍රාමාත්‍යවරයාට දරුම් දෙන්න ඔවුන් තීරණය කරලා තිනවා. මම හිතන්නේ හෙට උදේ ඔබ 9ට වුණ මුණ ගැහෙනවා. ඒ අවස්ථාවේදී මොනවා වෙයිද? නෑ, මේක ඉතින් මේක මේ අපිට අපි එක්සත් ජාතික පක්ෂයේ නායකයා හා අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් අපේ මේ කණ්ඩායම ඒකමතිකව සම්මත කරා අද දින එතුමාට සහයෝගය දක්වනවා කියලා. ඉතින් දැන් මේ මෙතුමන්ලාගේ යෝජනාවත් එක්ක ඒක පැහැදිලිව ගැටලුවක්. ඉතින් අපි නම් ඉන්නේ මේක දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව ක්‍රියාකලාපයක් හැටියට අපි දකින්නේ. විශේෂයෙන්ම දිගටම එක්සත් ජාතික පක්ෂයේ අපි පරිත්‍යාග කරලා තියෙනවා. මුදල් ඇමති කෙනෙක් අපි පරිත්‍යාග කරා. ඒ වගේම නීතිය ඇමති කෙනෙක් අපි පරිත්‍යාග කළා. මේ ළඟදී වුණ කැබිනට් රීෂෆල් එකේ අපේ ඇමතිවරු එහාට මෙහාට කරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක්වත් එහාට මෙහාට කරේ නැහැ. ඉතින් දිගටම අපිත් පරිත්‍යාග කරනවා. ඉතින් අපි මම හිතන්නේ මේ වෙලාවේ අපගේ අගමැතිතුම අපි පරිත්‍යාග කරන්න යනවා කියලා. ඉතින් අපි විශ්වාස භංගයට මුණ දෙමු. දීලා බලමු. මේ තන දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තල්ලු වෙන්න හේතු උනේ මොකක්ද? දැන් ඔබ කියනවා පොහොට්ටුවේ කුමන්ත්‍රණයකට උන අසු වුණා කියලා. පොහොට්ටුවේ කුමන්ත්‍රණයකට අසු වෙන්නට තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තල්ලු වෙන්න හේතුව මොකක්ද? අවුරුදු 3ක් තිස්සේ බලන්න අපි දැක්කා මැතිවරණයට පෙර ජනාධිපතිවරයා කියු ප්‍රකාශ. මම අවුරුදු 3ක් බලාගෙන හිටියා. රට යන විදිය මට හරියන්නේ නැහැ. ආර්ථිකයේ හසුරුවන ආකාරය දිහා මම ඉතා කැමැත්තෙන් නෙවෙයි බලාගෙන ඉන්නේ කියන කාරණය සඳහන් කරා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මේ ගෙනිච්ච විදිය වැරදි කියන කාරණයද මේ කියෙව්වේ? නෑ, දිගටම ඉතින් මේ මැතිවරණයේදීත් මේ එක්සත් ජාතික පක්ෂයට ප්‍රහාර එල්ල වුණා. ඉතින් අපි හිතන විදිහට අපි අනුමාන කරන විදිහට අපේ සාමාන්‍ය මම දැන් දේශපාලනේ අවුරුදු 18ක් කරනවා. පක්ෂෙත් එක්ක මම දැන් අවුරුදු 25ක් අවුරුදු 18 ඉඳලා ඉන්නවා. ඉතින් අපිට 140ක වෝට් බේස් එකක් තියෙන පක්ෂයක්. මේ 140 ආවා අපිට ජනාධිපතිවරණේ. දැන් මේක 133ට ආවා. ඉතින් අපි හිතනවා කොහොමත් 135ක් 40ක් අපිට දෝලණය වෙනවා කියලා ඡන්ද ටික. ඉතින් නානාවිධ හේතු නිසා අපේ ඡන්ද ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. අපිට ඒක විශාල රිද්දීමක්. අපි කනගාටු වෙනවා කියන. අවුරුදු 3ක් තුර 107කින් ඡන්ද ප්‍රමාණය අඩුවීම බරපතල කාරණයක්නේ. ඔව්. ඒට හේතු වෙන කාරණා ඔබ පක්ෂයේ තේරුම් ගත යුතුයි මේ මොහොතේදී. ඒට හේතු වෙන්නේ පක්ෂ නායකත්වයේ නෙවෙයිද? නෑ, මේකයි මේ දැන් ඔබතුමා ඔහොම කියනවා. එතකොට 113කට පත් වුණ පක්ෂය ගැන වචනයක්වත් කියන්නේ නෑ. මොකක්ද ඒක තේරුම? ඔබ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ප්‍රමාණය. ඔව්, 113ට පත් වුණ කට්ටිය 133 කට්ටියට කියනවා උඹලා අයින් වෙන මේ අගමැතිකම අයින් වෙන කියලා. එහෙනම් ඒක වෙන්න බෑනේ ඒක. ඉතින් අපි ඒකට මුණ දෙන්නම්. අපිට ගැටලුවක් නෑ. ආණ්ඩුව විසුරුවා හරින්නත් අපිට අපි ඒකටත් මුණ දෙන්නම්. මීට වඩා ලොකු දේවල් වලට එක්සත් ජාතික පක්ෂය මුණ දීලා තියෙනවා. අපිට ජනාධිපතිවරයෙක් නැති වුණා. ජනාධිපති අපේක්ෂකයෙක් නැති වෙලා තියෙනවා. ජනාධිපති අපේක්ෂකවරු දෙන්නෙක් වෙන්න පුළුවන් වුණ පුදුලිය ඇතුළත් මුදලි මැතිතුමා රන්ජන් විජයරත්න මැතිතුමා නැති වෙලා තියෙනවා. මීට වඩා අර්බුද වලට අපේ පක්ෂය මුණ දීලා තියෙනවා. අපි මේකටත් මුණ දෙනවා. මේකට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි පහුගිය අපි දන්නවා මේ දේශපාලනය කරන්න. අපි දන්නවා දේශපාලනයට මුණ දෙන හැටි.
ඉතින් මේ මේක මේක මේ මේක දැන් අනිද්දා තියෙන විශ්වාස භංගෙට අපි විශ්වාසයෙන් යන්නේ මේ මේ 95ම අපි එක කොට දාලා තියෙන දැන් වෙනකොටත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ අපිට අන්න අපි අන්න එතනට තමයි මටත් එන්න අවශ්‍ය වුණේ 96ම 96ක් ඉන්නවා 96ම එක කොටට දාලා ඉවරලා කොහොමද ඔබ ජයග්‍රහණය කරන්නේ අර පැත්තෙන් පාර්ලි චොපික් රණවක අමාත්‍යවරයා සඳහන් කරනවා එතනත් ප්‍රශ්නයක් තියෙනවා එතකොට තව පැත්තකින් රිෂාඩ් බදිදින අමාත්‍යවරයා සාකච්ඡා වලට සහභාගී වන්නේ එතනත් ප්‍රශ්නයක් තියෙනවා අපි දකිනවා ඒ වගේම දෙමළ ජාතික සම්දානය තුලත් යම් යම් ප්‍රශ්න අපි දකිනවා ජනතා විමුක්ති පෙරමුණ කියනවා අපි මේකට පක්ෂෝ ඡන්දය දෙනවා කියලා එතනත් ප්‍රශ්නයක් තියෙනවා ඇත්ත ඉතින් 225ක් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ 96ක් කියන්නේ ඉතින් ඒකේ ඉතාමත් ඒක බහුතරයක්වත් නෙවෙයිනේ 96ක් කියන්නේ ඔබ සතහන් කරන්න අපි බලමු ඉතින් අපි අපිට අපිට අපි අපිත් ගණන් හදන්න මේ දක්ෂකමක් තියෙනවා අපි ගණන් හදලා තියෙනවා ජනාධිපති වර්ණය මේ 2015 තියෙනකොට අපි ගණන් හැදුවා හරියට මම ගණන් හැදුවා හරියට මේ ඒක පොඩ්ඩක් එහාට මෙහාට වුණා මේ මැතිවරණේ විශ්වාස සභාවේ ඔබේ ගණන් ඇතුලේ ඇතුලේ ගේම්ස් වලට රනිල් වික්‍රමසිංහත් හරි දක්ෂයි ඇතුලේ තියෙන ගේම්ස් වලට විශේෂයෙන් මේ පාර්ලිමේන්තුව ඇතුලේ පක්ෂය ඇතුලේ තියෙන ගේම්ස් වලට රනිල් වික්‍රමසිංහත් හරි දක්ෂයි ඉතින් බලමු තව තව සුළු 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 කාලයයි තියෙන්නේ මේ ප්‍රශ්න විසඳගන්න. ඔව් 2001 සිට 2001 කරු ජයසූරිය ගාමිණී අතුකොරළ මහතා ඇතුළු කණ්ඩායම උත්සාහ කරා රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරන්න. 2001 ඉඳලා මේ ප්‍රශ්නේ බැරි වුණානේ. ඊට පස්සේ 2007 දී ඔබ ඇතුළු කණ්ඩායම උත්සාහ කරනවා. එතනත් බැරි වුණා. ඒ කියන්නේ ඒ ගේම් වලටත් ඔබ දක්ෂයි කියලා ඔබ කියන්නේ නේද? ඔබතුමා නිතරම මේ 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 මේක වයර් පොඩ්ඩක් වයර් මාරු කරගන්නවනේ මේ 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 මම වයර් මාරු කරන්නේ නැහැ ගරු ගරුවෙමතුමා. පක්ෂේ පක්ෂේ පක්ෂය ඇතුලේ ඔබයි කිව්වේ පක්ෂය ඇතුලේ තියෙන අරගලය ගේම් වලට දක්ෂය කියලා මම අහන්නේ ඒ ගේම්ද කියලා මම අහන්නේ නෑ පොඩ්ඩක් ඉන්නකෝ පක්ෂය ඇතුලේ තියෙන අරගලය නිරන්තර අරගලයක් ඒක අපේ පක්ෂය විතරක් නෙවෙයි දේශපාලන ඉතිහාසය ගත්තොත් මේ දේශපාලන පක්ෂවල මේ අරගල තියෙනවා ඉතින් නායකතුමාව හදන එක නායකතුමාව මාවතකට ගන්න එක ප්‍රතිසංස්කරණය ඇති කිරීම මාකටබිලිටි එක මේව සියලු දෙයක් ගැනම අපිට ගැටලු තියෙනවා මටත් ගැටලු තියෙනවා නමුත් ඒකයි විශ්වාස භංගයයි මේ අවස්ථාවේ මිශ්‍ර කරගන්න අවශ්‍ය නැහැ දෙකක් කියලා ඔබ කියන්නේ ඔව් අපිට අපේ පක්ෂයේ තියෙන අභ්‍යන්තර ප්‍රශ්න විසඳ ගන්න දෙන්න අපි ඒක කරන්නම් එහෙනම් මම නමුත් මෙතන වෙන්නේ වෙන දෙයක් නෙමෙයි මෙතන වෙන්නේ කූට විදිහකට අගමැතිතුමාව අයින් කරලා ඊට පස්සේ යාගේ නායකකමටත් ගහන්න නෑ නේද රංගනට බොහොතක් දෙන්න එතෙන්ට අපිට අපි යන්නේ නෑ එතෙන්ට ඒක කරන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් රනිල් වික්‍රමසිංහට කියන්න ඕනේ එහෙනම් ඔබතුමා අයින් වෙන්න කියලා මේ කට්ටියට එහෙම කියන්න කිසිම සදාචාර අයිතියක් නෑ දිලාන් මට බොහොතක් දෙන්න දැන් මම කෙලිම ප්‍රශ්න කාර්ය මොකද්ද කියන්නේ UMP පාක්ෂිකව අතරත් විශාල මතයක් තියෙනවා පැහැදිලි විශාල රැඩිකල් වෙනසකට අපි ආ යුතුයි කියලා දැන් කාරණාවක් නෑ කාරණා දෙක දෙපැත්තට දාලා කෙලින් මං අහන්නකො 7යි 8යි දවස් දෙකම වෙන් කරගන්න කියලා තියෙනව නේද ඔබතුමාලට? ඔව්. ඒ දවස් දෙකේ ගේමක් ගහයිද? කවුතුමා? කවුද? අගමැතිතුමා. නෑ ගේමක් ගහන්නේ අපි. විශ්වාසයි. ඔව්. මම ඔබතුමාගේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඔබ කිව්වා ඔබ මේ පැත්ත 96ම එකකටට දැම්මත් අපිට ජයග්‍රහණය ස්ථිරයි කියලා විශ්වාසභංග යෝජනාවේ. නමුත් එක්සත් ජාතික පෙරමුණක් ඉන්නේ. මේ පෙරමුණේ ඉන්නවා සහයුතා පක්ෂය. ඔවුන් අතර යම් යම් මතවාද අපි දැක්කා විශේෂයෙන්ම මනෝ ගණේෂන් මහතා ඒ වගේම රෞෆ් හකීම් මහතාගේ යම් යම් කලකිරීම් පසුගිය දවස්වල අපි දැක්කා එතුමන්ලාගේ කලකිරීම් අපි දකින්නට සූදානම් ඔවුන්ගේ ප්‍රකාශයන් අපි මේ ආකාරයෙන් දකිමු ඌරල් දිස්ත්‍රික්කේ මන්ත්‍රීවරු මට දොස් කියනවා අපිට උරුමවච්ච සමහර පත්වීම ලබා දීලා නැහැ අපේ ඡන්දය ලබාගෙන උරුගම් කරලා එජාප පත්ති ලබා දුන්නේ නැහැ එජාපකන අපි කනකටින් ඉන්නවා ඒ වගේ දෙයිවල මානව සභාවතියම තමයි වෙලා තියෙන්නේ අපිට උරුමවච්ච අවස්ථාවක් ලබා දෙන්න නැතුව එජාප අපි රවුටරලා තිනවා එජාප සභාව තමයි ඉන්නේ ඉන්නකොට තම කියන දේ කියන්න බෑ එජාප නායකර කියව නායකට ආගෙතුමා අයියෝ මනෝගණස් බෙරි සෝරි කියලා කියනවා මට බෙරි සෝරි කියලා තත්ත්වයෙන් ඉන්නවා දැන් එතුමා දැන් කනකට වෙනවා අපේ ජනත ඡන්දය අපේ වැඩ අපේ ශ්‍රමය ලබාගෙන උරුමවච්ච ඐ පදි පසුගේ සති තුනක කාලය තුළ එක්සත් ජාතික පක්ෂය සමඟ අපි එකට කටයුතු කළා. නමුත් තිබෙන අර්බුදකාරී තත්ත්වය නිසා තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීම අපහසුයි. අපි පසුගේ පළාත් පාලන මැතිවරණයට තරඟ කළේ එක්සත් ජාතික පක්ෂය සමඟ සංධානගත වෙලා. නමුත් ඔවුන් අපිව රැවැට්ටු නිසා තවදුරටත් ඔවුන් සමඟ කටයුතු කරන එක අභියෝගාත්මකයි. අපි ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල සභාපති ධුරයට පත් කළ යුතු පුද්ගලයා තීරණය කිරීමටවත් අපට අවස්ථාවක් ලැබුණේ නැහැ. අපි මේ ජාතික ආණ්ඩුව නියෝජනය කරනවා. නමුත් අපිටම අපේ පක්ෂය දුර්වල කරගන්න බැහැ. මැතිවරණයට තරඟ කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වෙනුවට අපිට වෙනම මහලේකම්වරයෙක් ඕනේ. මේ කොන්දේසිය ඉටුනේ නැත්නම් අපිට එක්සත් ජාතික පක්ෂයත් සමඟ තවදුරටත් එක්ව කටයුතු කිරීම අපහසුයි. සුදේව මේ ඔව් මේ කාරණා තීරණාත්මක කාරණා බවට පත් වෙන්නේ නැද්ද? සුදේව ඇත්ත වශයෙන්ම මෙතන මේ
මම පිළිගන්න තත්ත්ව අවදානම් කියලා. ඒක මම කියන්නේ නෑ, මම මොහොතකටවත් ඒක සැහැල්ලුවෙන් ගණන් ගන්නේ නෑ. විශේෂයෙන්ම දැන් ඔබතුමා ප්‍රකාශ කරන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු දෙනාම 95ම 96ම එක තැනකට එනවා නම් ආණ්ඩුවට ඒක ප්‍රශ්නයක්. ඉතින් නමුත් මම කියන්නේ අපි ඒකෙන් අපිට ඒකෙන් පැනලා යන්න බෑ. අපි දේශපාලන නායකයන් හැටියට ඒකට මුහුණ දෙන්න ඕනේ. ඒ ඒ ඒ ඒ අර්බුදවලට මුහුණ දෙන ඉතිහාසයක් අපිට තියෙනවා. අපි මේකටත් මුහුණ දෙන්නම්. මේ ගැටලු සම්බන්ධයෙන් මනෝ ගණේෂන් මහත්තුමාගේ ප්‍රශ්නෙට ඇත්ත වශයෙන්ම මම ඔබේ දිස්ත්‍රික්කයේ සම්බන්ධව මගේ මමත් වගඋත්තර කරුවෙක්. ඇත්ත වශයෙන්ම එතුමන්ලාගේ පැත්තෙන් ඒ අවශ්‍ය නම හරි වෙලාවට ආවේ නැහැ. ඉතින් මම මගේ නමක් එක්සත් ජාතික පක්ෂයේ නමක් අඩංගු කරලා යවුවා. ගේමක් ගැව්වා. ගේමක් නෙවෙයි, ඒක අර වෙලාවේ ගැටලුවක් උනේ. නමුත් දැන් මම ඒක හරි ගැස්සුවා. අපි නැවතත් එතුමාගේ නියෝජිතයා පත්කරන්න ඉල්ලීමක් කරලා තියෙනවා මැතිවරණ කොමසාරිස්ගෙන්. රෞෆාකි මැතිතුමාගේ ප්‍රශ්නේ ගොඩක් දුරට මම හිතන්නේ සමතයකට පත් වෙයි. විශේෂයෙන්ම රිෂාඩ් බදුද්දීන් මැතිවරයාට ඒ අමාත්‍යාංශයට අලුතෙන් අර ආයතන ලබා දෙන විට ආයතන දෙකක් ලබා දීලා තියෙනවා අලුතෙන්. ඒ ප්‍රශ්නේ නිසා තමයි මම හිතන්නේ රෞෆාකි මැතිතුමාගේ හිතරිදිමක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මම මට හිතන විදිහට මේ ප්‍රශ්න දැන් වෙනකොට සමතයකට පත් වෙලා තියෙන්නේ. කමන්න, ඉතින් ඔබතුමන්ලා අවිශ්වාසයෙන් ඉන්නවනම් මටත් පොඩි අවිශ්වාසයක් තියෙනවා. ඉතින් අපි තව බලමු මේ තව පැය 24යි තියෙන්නේ. මම කිව්ව විදිහට හැබැයි ගොඩක් ප්‍රශ්න විසඳෙන්නේ ඔය බදාදා දවසේ 12න් පස්සේ. ඔව්, දැන් අපිට තියෙන ප්‍රශ්නේ දැන් සම්මුතිවාදී ආණ්ඩුව මේ ආකාරයෙන් දැන් කොහොම වුණත් පිටින් එහාට සම්මුතිවාදියක් යන්නට බෑනේ. ඒක විශ්වාසභංගයේ දිනීම හෝ පරිදීම නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ. විශ්වාසභංගයේ තීරණය කොයි තීරණේ බවට පත් වුණත් මෙතනින් එහාට මේ ගමන කොහොමද යන්නේ? රටට මොකද්ද වෙන්නේ? කොහොමද ආණ්ඩුවක් ගෙනියන්නේ? නෑ, ඇත්ත වශයෙන්ම මම හිතන්නේ නෑ 4 වෙනිදායින් පස්සේ මේ විදියට මේ ආණ්ඩුවට යන්න පුළුවන් කියලා. එතන වෙනසක් පැහැදිලිව සිදුවිය යුතුයි. ඉතින් දැන් 19 වෙනි සංශෝධනයේ යටතේ අගමැතිතුමාව විශ්වාස භංගයෙන් පැරදුනොත් සදාචාර සම්පන්නව එතුමා ඉල්ලස් වෙන්න ඕනේ. පැරදුන්නේ නැති වුණත් එක ඡන්දෙන් දින්නත් එතුමා අගමැති. එතකොට ඊට පසුව කැබිනට්ටුව හදන හැටි, ඒකේ සංයුතිය, එතකොට නායක දෙපළ කතා කරලා යම්කිසි තීරණයකට එන්න වෙනවා. ඉතින් ඒක පොඩි අපහැදිලිකමක් අපිට තියෙනවා. රට අස්ථාවර වෙනවා. ඒ ගැන කතා දෙකක් නේ අදත් අපි මේ ගැන සාකච්ඡා කරා. මේ කාලය තුල රට අස්ථාවර වෙන හැටි. ඉතින් මේක තමයි දේශපාලනය කියන්නේ. දැන් මගේ PI ඇතුළත් මුදලි මැතිතුමයි දෝෂාභියෝගය ප්‍රේමදාස මහතාට විරුද්ධව ඉදිරිපත් කරාම මේක මාස එකමාර කාලයක දිග්ගැස්සුණා. ඔබතුමාට මතක ඇති මොහොමඩ් ඩැමතුමාට දුන්නට පස්සේ පාර්ලිමේන්තුව කල් දාලා ඊට පසුව මේ පෙරළි විශාල පෙරළියක් ඇති වුණා රටේ. ඊට පස්සේ එතුමයි ඇතුළත් මුදලි මැතිතුමයි මේ එක්සත් ජාතික පක්ෂයෙන් නිරපලා වෙනම දේශපාලන ව්‍යාපාරයක් හදාගෙන ගියා. ඉතින් ඒ වාගේ දේශපාලන ඉතිහාසයක් තමයි මේ රටේ තියෙන්නේ. විශ්වාස භංග කියන්නේ අලුත් දේවල් නෙවෙයි. ඒ කාලේ අපිට මතකද සල්ලි එහා මෙහා වුණා කියලා ලොකු කතන්දර ගියා. එහෙම වුණා කියලා කිව්වා. මම දන්නේ නැහැ. ඔව්, ඒක විශ්වාස කරන්නේ නැද්ද අදට? ඔබේ පියා සහ ලලිත් ඇතුළත් මුදලේ ඒ කරගෙන ගිය ක්‍රියාදාමය අනිත් පැත්තට ඇරුණේ සල්ලි නිසා කියලා ඔබ විශ්වාස කරන්නේ නැද්ද? ඇත්ත වශයෙන්ම රංගන සල්ලි හා මුදල් හා දේශපාලනය එකට යන්නේ. ඔව්. ඔබ දැන් විශ්වාස කරන්නේ නැද්ද මේ වෙලාවේ සල්ලි යාම සැරිසරනවා කියලා? එමනම් ඒක අපේ ලංකාව විතරක් නෙවෙයි, ඇමරිකාවේ මේ ජනාධිපතිවරණේ වුණත් ඇමරිකානු ඩොලර් බිලියනයක් යනවා එක පක්ෂයකට. ඉතින් මුදල් එක්ක තමයි මේ මුදල් එක්ක තමයි මේ දේශපාලනය. හැබැයි දෝරණ වෙලම මම ආපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න රංගන මේ වැඩසටහනේම මම ඇහුවේ එදා ඔබේ පියා සහ ලලිත් ඇතුළත් මුදලි මහතා අරගෙන ගියේ ක්‍රියාදාමය සල්ලි වලින් එහා මෙහා වුණා කියන විශ්වාසය ඔබට තියෙනවා නම් අදත් සල්ලි එහා මෙහා වෙනවද? වෙන්න පුළුවන්. මම කියන්නේ නෑ කියලා. මේ මුදල් කිව්වා. මුදල් හා දේශපාලනය සමාන්තරව යන්නේ. ඒ කියන්නේ මේ තර්කයක් නෑ. නමුත් ඔබ කලින් සඳහන් කරා අපි මේ ප්‍රශ්නේ ඇහුවාට පස්සේ මේ මොහොතේ මුදලුත් මම ඔබෙන් ඇහුවා. ඔබ යම් කාරණා සඳහන් මම මුදල් ඒකට ඇතුළත්ද කියලා. ඔබ කිව්වා නෑ. මම බොහොම හොඳින් දන්නවා මුදල් ඇතුළත් නෑ කියලා. මං විශ්වාස කරන විදිහට එහෙම මුදල් දෙන්න අවකාශයක් අපිට නෑ. නමුත් ඉතින් අපේ කට්ටියත් යන නිසා මුදල් ගනුදෙනු වෙනවා කියන එක අපිට හිතන්න පුළුවන්. අපේ කට්ටියක් එහාට යනවද, ඒ කට්ටියක් මෙහාට එනවද, සත්භාවයෙන් දේශපාලනය කරනවද නැද්ද? දැන් ওই චෝදනා අපිටත් තිබ්බා, මටත් තිබ්බා. අර 17 දෙනා යනකොට ওই චෝදනා අපිටත් ආවා. මුදල් එක්ක තමයි දේශපාලනය වෙන්නේ. ඉතින් ජනාධිපතිවරණයක් හෝ ඕනෑම මැතිවරණයකට මුදල් අවශ්‍යයි. ඒ වගේම ඔලුගෙඩි මාරු කිරීමටත් මුදල් අවශ්‍යයි.
අපි දැන් මේ ඉල්ලාස්වීම සම්බන්ධයෙන් පොඩ්ඩක් සාකච්ඡා කරමු. පහුගිය සලකුණ වැඩසටහනකදී කවුද ඉල්ලාස්වීම දැන් ඉල්ලා අස්විය යුතුයි කියන යෝජනාවක් එනවනේ අග්‍රාමාත්‍යවරයාට. පහුගිය සලකුණ වැඩසටහනකදී අග්‍රාමාත්‍යවරුන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් උදාහරණ සහිතව උදේ ගම්මන්පිල මහතා යම් ප්‍රකාශයන් කිහිපයක් නිකුත් කරා. අපි ඒ ප්‍රකාශයන් බලමු. ඔබ දන්නවද මාසයක් තුළ ලෝකයේ අගමැතිවරු තුන්දෙනෙක් ඉල්ලාස්සුනා? පුංචි පුංචි කාරණා පොඩ්ඩක් කියන්න. ඉතියෝපියාවේ අගමැති 2018 පෙබරවාරි 15 අයින් වුණා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ල නතර කරගන්න අසමත් වීම. මාර්තු මාසයේ 5 වෙනිදා ස්ලෝවේනියාවේ අගමැති අයින් වුණා ඔහු මැදි ඇතුළත පවත්වපු ජනමත විමසුමේ ප්‍රතිඵල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවලංගු කිරීම නිසා. එදාම ස්ලෝවේකියාවේ අගමැති ඉල්ලාස්සුනා ගවේෂණාත්මක මාධ්‍යවේදී එයාව එයාගේ පෙම්වතිය දෙන්නම නන්නාඳුන පුද්ගලයෝ මරලා දාලා තියෙන අභිරහස විසඳ ගන්න ආණ්ඩුව අසමත් වීම නිසා. දකුණු අප්‍රිකා ජනාධිපති ජැකොබ් සූමා ඉල්ලාස්සුනා එතුමාට එරෙහිව ආපු විශ්වාසභංග යෝජනාව බාර දීලා තියදී බාධා දුන්නා විතරයි එතුමා ඉල්ලාස්සුනා. ඒ වගේම ලෝකේ වැඩියෙන් කතා කරපු ඉල්ලාස්වීම තමයි ඩේවිඩ් කැමරන් බ්‍රිතාන්‍යයේ යුරෝපීය සංගමයේ සිටිය යුතුද නැද්ද කියන ප්‍රශ්නේ මත උනාම එතුමා සිටිය යුතුයි කියන තැන රටේ ජනතාවගෙන් 52% තමන් ධර්ම මතයට එරෙහිව මතයක් දැරීම නිසා ඩේවිඩ් කැමරන් ඉල්ලාස්සුනා. එහෙනම් බරපතල ප්‍රශ්නයක් රටේදී තමන්ගේ අසාර්ථකත්වය දැක්කම ඉල්ලාස්සෙනවා, ජනතාවගේ ප්‍රතික්ෂේප වීම දැක්කම ඉල්ලාස්සෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලාස්සෙන්නේ මොන හේතුව නිසාද? ඔය දෙකම නිසා බරපතල මූල්‍ය වංචාවක් පිළිබඳ එතුමාට චෝදනාව එල්ල වෙලා තියෙනවා. ඒ වගේම ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාවැටලා දෙනවා පහුගිය අවුරුද්දේ. ඒ ඔක්කොටම වඩා පසුගිය පුංචි ඡන්දෙදි ජනතා විශ්වාසභංගය සම්මත කළා. එංගලන්තයේ අගමැතිතුමා ඉල්ලාස්සුනේ 52% ප්‍රතික්ෂේප වුණා. මේ රටේ ජනතාවගෙන් 70% අගමැතිතුමා ප්‍රතික්ෂේප කළා තියෙනවා. අපි ඡන්ද ප්‍රතිඵලයේ පසකින් තිබුණා. දැන් හෙට කාරණේ ගමු. ආණ්ඩුවේම ප්‍රධාන පාර්ශ්වයේ අනෙක් පාර්ශ්වයේ කියනවා ඉල්ලාස් වෙන්න කියලා. එතකොට අග්‍රාමාත්‍යවරයා තීරණයක් ගත යුතු නැද්ද ඔබට? නෑ, ඉතින් ඒක මේ එතුමාගේ ඔළුවට තුවක්කුවක් තියලා කියනවා මේ ඉල්ලාස් වෙන්න කියලා. ඉතින් ඒකට එතුමන්ලාගේ පාර්ශ්වය එහෙම ඉල්ලුවත් අපි ඒකට කැමති නෑ. අපි ඒක පැහැදිලිව ප්‍රකාශ කරනවා. මොකද ඒක තර්ජනාත්මක දෙයක්. නමුත් මේ සම්මුතිවාදී ආණ්ඩුව ගොඩනැගෙන පාර්ශ්ව දෙක එකතුව මත. එතකොට පාර්ශ්ව දෙක එක පාර්ශ්වයක් මේ සම්මුතිවාදී තුල නෑ කියලා කියනකොට මේ තුළ සම්මුතිවාදයක් නැහැනේ. එතකොට කොහොමද මේ ආණ්ඩුවක් කියන්නේ? බැලු බැල්මට ඒ වගේ පේන්නේ දැන්. ඒක තමයි දැන් ඔබතුමා ඔක්කොම මේ ප්‍රකාශ වෙන්නේ මේ පැය එකමාර ඇතුළත ඇති වුණ මේ දේශපාලන විපර්යාස උඩනේ. ඔව්. ඉතින් මම කියන්නේ දැන් දේශපාලන පැය 24ක් කියන්නේ විශාල කාල සීමාවක් ලංකා දේශපාලනේ. 24 hours is a long time. ඉතින් ඊළඟ පැය 24ෙත් අහිතකරව හිතකර වෙනස්කම් ගොඩක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මම මේකට වැඩි කලබල වෙන්නේ නැහැ. මම හිතන්නේ මේ තවමත් මම හිතන්නේ අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම්කිසි කොටසකගේ සහයෝගය ලබා ගන්න පුළුවන් කියන විශ්වාසය මම ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකගේ සහයෝගය ලබා ගන්නවා නම් කුමන ප්‍රතිපත්තිමේ කාරණා අපි මුදල් කියන කාරණේ පසකතබමුකෝ. දැන් ඔවුනට එක්සත් ජාතික පක්ෂයේ කොටසකගේ සහයෝගය ලබා ගන්නවා නම් යම් ලියවිල්ලක් තිබෙනවා. මෙන්න මේ ලියවිල්ල මත තමයි ක්‍රියා කළ යුත්තේ කියන එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසේ සහය ලබා ගන්නවා නම් කුමන කාරණා මතද සහය ලබා ගත යුත්තේ? ඒක පදනම් වෙන්නේ ප්‍රධාන වශයෙන් දැන් පොහුට්ටුවට යන කොටසක් ඉන්නවනේ. ඒක අනිවාර්යෙන් වෙනවා. ඒක අපි දන්නවා. දිගටම ඒ චරිතත් අපි දන්නවා. ඉතින් පොහුට්ටුවත් සමග සම්බන්ධ නොවි රාජපක්ෂලත් එක්ක දේශපාලනයක් නොකර වෙනත් විකල්ප දේශපාලනයක් කරන්න කොටසක් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඒ කණ්ඩායම තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. ඒ මතයේ උඩ රාජපක්ෂලත් එක්ක එකතු වෙන්න බෑ, රාජපක්ෂලත් එක්ක දේශපාලන ගමනක් යන්න බෑ කියන මතේ උඩ ඉඳගෙන අපිට එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන්න පිරිසක් ඉන්නවා. ඔබට විශ්වාසයක් තියෙනවද අද සන්ධ්‍යාවේ සාකච්ඡාවේදී ඔවුන්ගේ හිත් වෙනස් වෙලා නැතුව ඇති කියලා විශ්වාසයක් තියෙනවද? පීඩනයක් ඕන තැනක එන්න පුළුවන්. දැන් එක්සත් ජාතික පක්ෂයේ ඇතුළෙත් යම් කිසි පිරිස් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව කතා කරනකොට පීඩන එනවා. එතකොට පීඩන දැන් අපි දැක්ක එක දෝෂාභියෝගේ මගේ පියා දියත් කර අතිරත් මුදලි මැතුමා 47ක් අස්සන් තිබ්බා. නමුත් එළියට ආවේ 10 දෙනයි අන්තිමට. සිද්ධින් ගොඩක් ඇති වුණා. ඉතින් ඒ වගේ අභියෝගාත්මක ක්‍රීඩනකාරී දේශපාලන වාතාවරණයක් පක්ෂ දෙකෙන්ම තියෙන්නේ. ඉතින් කොහොමත් පක්ෂයේ මතයත් එක්ක අපි නම් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ඒ මතයත් ප්‍රකාශ කරලා තිබෙනවා නම් ඒගොල්ලන්ටත් අනිවාර්යයෙන්ම පීඩනයක් තිබෙනවා ඒ මතේ ඉන්න. ඉතිහාසයේ නැවත නැවත ලියවෙනවා කියන කාරණය සත්‍යක්ද? මේ වෙනේ විශ්වාස භංගයක් අපි දැකලා නැහැ අපේ ජීවිත කාලය තුල. හේතුව ඒ කියන්නේ එකක් සමුතිවාදී ආණ්ඩුවක්, එක් පක්ෂ දෙකක් එකතු වුණු ආණ්ඩුවක්. දෙක ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවක් රටේ. අපි ඒක පිළිගන්නවනේ.
පක්ෂ දෙකටම තුනටම ආණ්ඩුවක් ඉදිරියට යනවද නැද්ද කියන තීරණය. එතකොට මහමැතිවරණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවද නැද්ද? ජනතාවගේ පැතුම් මොනවද නැද්ද? මොනවද ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වෙනවද නැද්ද? අපිට අත් වශයෙන්ම ඕනේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වෙන වාතාවරණයක්. ඉතින් ජනතාවගේ මතය පුංචි මැතිවරණයකින් මනින්න පුළුවන්. එතන බහුතරයක් පොහොට්ටුවට දීලා තියෙනවා එක් විශාල පක්ෂයක් හැටියට. නමුත් 50%කට වැඩිය ජනතාවක් පොහොට්ටුවට ඡන්දෙ දීලා නැහැ. ඒකත් ඔබතුමන්ට දන්නවා. ඉතින් මේ සාධක මත තමයි මේ විශ්වාස භංගය දෝලණය වෙන්නේ. මට හිතෙනවා තවමත් මේ ආණ්ඩුවට විශ්වාස භංගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඔව් ඒ 50%ට වැඩි ජනතාව සියල්ලම එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දීලත් නැහැ. නැහැ. ඡන්දෙ දීලා නැහැ නේ පැහැදිලිව. ඒ කියන්නේ ඉතින් කතා දෙකක් නැහැ. නමුත් පොහොට්ටුවට සීන 44යි. එක්සත් ජාතික පක්ෂයට 33යි. දෙකම එකතු කරාම UNP එකයි UPF එකයි 147.8යි. අනෙකුත් පක්ෂ එකතු කරාම JP එකයි ITAC එකයි අනෙකුත් පක්ෂ එකතු කරාම 55.3 3.1ක් විරුද්ධව පොහොට්ටුවට තියෙනවා. ඔව් දැන් බලන්න ඉස්සර එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකාවේ දස් පක්ෂයයි කියුවම මම කියන්නේ මේක වෙනත් විදිහකට දැන් මම බලන විදිහ නෙවෙයි පොහොට්ටුව එක්කනේ බලන්නේ. ඒගොල්ලන් දකි මේක විශාල ජයග්‍රහණයක් හැටියට. මමත් කියන්නේ ඒක ජයග්‍රහණයක්. නමුත් අපිට ඒක ඒ ත්‍රෙඩ් එකට මූණ දෙන්න තාම පුළුවන් කියන මතය තමයි. ඔබට හිතෙන්නේ නැද්ද ඔබේ විග්‍රහය අනුව එක්සත් ජාතික පක්ෂයේ ඉන්න තැන එදා එක්සත් ජාතික පක්ෂයේ කොහම ඔබේ පියා ඒ ඉන්න කාලේ ඒ දවස්වල තිබුණු තත්ත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක හරියට හැප්පෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂය අද වැටලා තියෙන්නේ රටේ ඉන්න ඔක්කොම පක්ෂ ටික එකතු කරලා ප්‍රතිසතිය හදලා අනිත් කණ්ඩායමත් එක්ක අභියෝග කරන තැන. ওই තැනට වැටිලාද? නෑ එතන වෙලා තියෙන්නේ රංගන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්දාකරණය වෙලා. හරි ඉතින් එතන මහින්දගේ 148 බුරු ඒ විදිහටම 144 වුණා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩාවැටීම තමයි අපිට පේන්නේ අපේ පක්ෂයට වඩා. අපේ පක්ෂයේ අඩුපාඩුකම් තියෙනවා. අපිට 135ක් ගන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක්. මේක එහෙම ලේසියෙන් ඇස් දෙක වහගෙන ඔටෝ එකේ 135ක් එනවා. නමුත් අපෙත් අඩුපාඩුකම් තිබ්බා. අපි විශේෂයෙන්ම පාක්ෂිකයන්ට අපි සැලකුවේ නැහැ. ඒ ව්‍යාගයේ විශාල මැසිවිලි තිබ්බා. අපි ඒව හදාගන්න අවශ්‍ය ඊළඟ මැතිවරණයට යන්න. නැත්නම් අපේ දේශපාලන අනාගතයත් ඉතාමත්ම අමාරු තත්වයකට පත් වෙනවා. ඒ වගේම ඔබ අමතක කරන්න එපා මේ 144ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 එකතු වුණොත් එතන 57ක් තියෙන බව. ඒ ගැන අලුත් විශ්ලේෂණයක් කරන්න ඕනේ ඒ 113 කොහෙන්ද ආවේ කියලා. අපි හිතනවා අපේ හරියට 50ක් 50ක් ආවේ අපෙන් කියලා අපි හිතනවා. හොඳයි අපි විරාමයකට යමු. බොහොම උණුසු විරාමෙන් පසු මොන ගැන සීමාවෙන් එහා දේශපාලනය සලකන දේශපාලන සංවාදය අපි සාකච්ඡා කරමින් සිටින්නේ වර්තමාන දේශපාලන තත්ත්වය. අපි විශ්වාස භංගය පසකින් තියමු. දැන් එක්සත් ජාතික පක්ෂය පිළිබඳව කතා බහ කරමු. එක්සත් ජාතික පක්ෂයට මෙහෙම උනේ ඇයි? එක්සත් ජාතික පක්ෂය පහුගිය පළාත් පාලන මැතිවරණයේදී පරාජයට පත් උනේ ඇයි? ඔබට අනුව මොකද්ද ඔබ තීරණය කරන්නේ? ඔබේ කියවීම මොකක්ද? එක්සත් ජාතික පක්ෂය දෙවෙනි තැනට ආවේ නානාවිධ දේශපාලන සමාජීය ආර්ථික හේතු නිසා. දේශපාලන වශයෙන් බලවේගයක් හැටියට අපගේ සංවිධාන ශක්තිය ගොඩක් මදි වෙලා තිබ්බා. අනිත් ඔය පොහොර සහනාධාරය, ජීවන වියදම, රැකිරක්ෂා ලබා නොදීම ඒවත් බලපෑවට අපි හරියට කැම්පේන් එකක් කරේ නැහැ. මගේ රීඩින් එක ඒකයි. ඕනෑම දේශපාලන සටනක දේශපාලන කැම්පේන් එකක් තියෙන්න ඕනේ. මාධ්‍යෙන් තියෙන්න ඕනේ, ගම්මට්ටමේ තියෙන්න ඕනේ, දේශපාලන නායකත්වය ඒකට තියෙන්න ඕනේ. ජාතික මට්ටමේ, ගම්මට්ටමේ, දිස්ත්‍රික් මට්ටමේ අපේ සිස්ටම් එකේ ලොකු අඩුපාඩුවක් තිබ්බා. ඉතින් අපි අර 2014-15 හැදුව සාකා සමිති, ඒ වගේම 32 කණ්ඩායම්, තරුණ කණ්ඩායම් අපෙන් ඈත් වුණා. ඉතින් අපිට බැරි වුණා මේ සිටුේෂන් එක හරියට රීඩ් කරලා ප්‍රතිකර්ම අවශ්‍ය වෙලාවට කරන්න. ඇයි ආණ්ඩු බලයක් තියාගෙනත් ඒ ශක්තිමත් කරගන්න බැරි උනේ? කොතනද වැරදුනේ? ඔව් ඒකයි. ඉතින් අපි මට පේන විදිහට අපි දේශපාලනය කරේ නැහැ. දේශපාලනය කියන්නේ පොලිටික්ස් කියන්නේ මිනිස්සු. මිනිස්සුත් එක්ක අපි පොලිටික්ස් කරේ නැහැ. ඉතින් විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයෝ විශාල කලකිරීමකින් හිටියේ. ඔවුන්ට මේ අවුරුදු 3 හරහා යම්කිසි
දෙයක් නොවුනා කියලා. ඒ කියන්නේ බලය ලබා ගත්තාම පක්ෂයට පාක්ෂික යාමතක වුණාද? නැත්නම් කට්ටියගේ ඔළුව ලොකු වුණා? නෑ නෑ එහෙම නෙවෙයි. අපි උදාහරණයක් වශයෙන් අපි තන්ද මැදිස්ත්‍රාණ නායකයන් 12,000ක් ගෙනහල්ලා ජනාධිපතිවරණයට අපි උන්ට පොරොන්දුවක් දුන්නා අපි යම් කිසි රැකියා ප්‍රමාණයක් ලබා දෙනවා කියලා. එතකොට ඒක උනේ නෑ. ඒ වගේ දහසක් පොරොන්දු. එතකොට පොහොර සහනාධාරය අපෙන් සංශෝධනයක් ඇති වුණා. මේ වගේ ගැටලු ගොඩක් ඇති වුණා. එතකොට අපේ මිනිස්සුන්ට ගම්වල මිනිස්සුන්ට දැන් අපිට මේක රීඩ් කරන්නත් බැරි වුණා. මම හිතුවෙන් මං හිතන්නේ ඔබතුමන්ලත් හිතුවා කියලා 144%කට පොහොට්ටු යනවා කියලා. කෙසේ වෙතත් විශාල වශයෙන් රතු එළියක් ජනතාව ආණ්ඩුවට පෙන්වුවා. ආණ්ඩුව ගැන යම්කිසි කලකිරීම තිබ්බා. ඉතින් අපි හිතන විදිහට තාමත් මේක අපිට කරෙක්ට් කරන්න පුළුවන්. අපි හිතන විදිහට දැනටමත් අපි ඒකට අවශ්‍ය පීවරවල් ගන්නවා. ඒක අමාරුයි කරන්න. අපි කියන්නේ නැහැ මේක ලේසි වැඩක් කියලා. අපි අමාරු තත්ත්වයක් බාරගත්තේ. මූල්‍යම වශයෙන් ආර්ථික වශයෙන් අපි අමාරු තත්ත්වයක් බාරගත්තේ. අපේ ආණ්ඩුව හරහා යම්කිසි හොඳ දේවල් අනිවාර්යෙන් වෙලා තියෙනවා. මේ ගොඩක් කට්ටියට ඒත්තු ගන්නන්නේ කිසිම සංවර්ධනයක් උනේ නැහැ කියලා. නමුත් ගංගවල මම සංවර්ධනය කරලා තියෙනවා. දැන් මගේ ඇටැක් මගේ දේශපාලන කැම්පේන් එක මම සම්පූර්ණයෙන්ම කළේ නුවරඩි අපි ජයග්‍රහණය කරා. මගේ දේශපාලන මතය වුණේ attack is the best form of defense කියලා. මම දිග්ගටම ප්‍රතිපහාර එල්ල කරා අපේ විපක්ෂයට. ඒකෙන් මට සතුටුදායක ප්‍රතිඵලයක් ආවා. ඉතින් ඒකේ දමිල ඡන්දක් තියෙනවා. නමුත් සිංහල ප්‍රදේශත් මට දිනන්න පුළුවන් වුණා. ඉතින් මම හිතන්නේ අර political meter එක අපි හරියට රීඩ් කරන්නේ නැතුව අපිට බැරි වුණා අපේ පක්ෂ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න. කවුල් ආණ්ඩු ගැන ඔබතුමාට තාමත් විශ්වාසයක් තියෙනවද? දැන් ඉතින් මෙහෙම යනකොට කොහොමද විශ්වාසයක් තියෙන්නේ? මෙහෙම අපිට මේ අපි මුදල් ඇමති කෙනෙක් අපේ අයින් කරලා තියෙනවා. අපේ ඇමතිවරුන්ට චෝදනා කරනවා. අපේ අගමැතිතුමා නායකතුමා හොරෙක් කියලා කියනවා. අපි නෙමේ මේ ජනාධිපතිතුමා පත්කරන දරදි ඇද්දේ. අපේ එක්සත් ජාතික පාක්ෂිකයන්ටනේ විශාලම තර්ජනය ජීවිතක්ෂය හරහා ජීවිතක්ෂය තකා යන්න උනේ අපේ පාක්ෂිකයන්ටනේ. මේ SP දිසානායකලටවත් තිලංග සුමතිපාලටවත් නෙවෙයි. නමුත් අද අපි දඩමීමා කරගෙන පැහැදිලි උත්තරයක් දෙනවා. යුතුකම ඒ කාලේ අවසන්. දැන් රට වෙනුවෙන් කටයුතු කළ යුතු කාර්යය කියලා උණු උත්තරයක් දීලා තිබුණා ඒකට. යුතුකම ඒ කාලේ සීමාව අවසන් ජනප්‍රතිමා කියලා. රට වෙනුවෙන් කිව්වම ඉතින් ඒක අර්ථකථන නොඑක් විදිහට දක්වන්න පුළුවන් නේ. රට වෙනුවෙන් චිට් එකෙන් පිටිපස්සෙන් ඇවිල්ලා ඊට පස්සේ පොහොට්ටුවට සෙට් වෙන්න හදන එක රට වෙනුවෙන්ද ඒක? මම හිතන්නේ මේ මහා බැංකු මේක අපි කතා කරලා තියෙනවා. මේකේ අඩුපාඩුවක් වෙලා තියෙනවා. මේකේ වෙනම ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙනවා. ඒකට මම අපිත් කිසිසේත්ම හරස්ුනේ නැහැ. අගමැතිතුමා හරස්ුනේ නැහැ. නම් කරලා තියෙනවා ඒකේ වැරදිකරුවන් කවුද කියලා. දැන් අපිට තියෙන්නේ මේ අලාභය පියවන්න. ඒ වගේම වැරදිකරුවන් ටික නීතිය හමුවට ගේන්න අපි ඒක පැහැදිලිව කරනවා. ඉතින් මෙතන තියෙන චෝදනා 90%ක්ම තියෙන්නේ බැඳුම් කරේ සම්බන්ධව. මට විශ්වාසයක් තියෙනවා මට පුළුවන් කියලා. දැන් මම කතා කරන්න යනවා බදාදා. එකින් එක මට තර්ක කරන්න පුළුවන්. දැන් මට තර්ක කරන්න බැරි නම් මම කියනවනේ ඒක. හෘද සාක්ෂියට 90 මට තර්ක කරන්න පුළුවන් මේ ගැන. ඒ වගේම අපිට එක්සත් ජාතික පක්ෂයේ හොඳ තරුණ පෙළේ දෙවෙනි පෙළේ නායක පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාම අගමැතිතුමා වෙනුවෙන් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිනවා. අපි ඉන්නේ ආණ්ඩුව ආරක්ෂා කරන්න. නමුත් මේ පිරිස ඉන්නේ ආණ්ඩුව ආරක්ෂා කරන්න නෙවෙයි. අපි ඔබේ නියෝජ්‍ය නායකයා මේ සම්බන්ධයෙන් දරන මතය කුමක්ද ඒ විමසන්න. දැන් අපි අවුරුදු 3ක් ආණ්ඩු කරා. අපි කියා පළාත් පාර්ලිමේන්තුවර. මම කියනවා පෙර සූදානමක් නැතුව, වැඩපිළිවෙලක් නැතුව, සැලැස්මක් නැතුව, දර්ශනාත්මක ජනතාව බලාපොරොත්තු වෙන ක්‍රියාදාමයක් නැතුව මොකද උනේ? අපිත් ඉල්ලන්නේ. ජනතාව ඉල්ලන දේ නොදුන්නොත් අනිවාර්යයෙන්ම ඉල්ලන් කන්නේ. ජනතාව කිව්වා පොහොර සහනාධාරය මේ විදිහම දෙන්න ඕනේ. එහෙම දුන්නේ නැහැ. මුදලෙන් දුන්නා. මොකද උනේ? ඉල්ලන් කෑ. මේ අපි විරුද්ධ පක්ෂයට ෆුල් ටොස් පන්දු දාලා 6 පහර නෙවෙයි 8 පහර ගහන්නට අර බෝල දාන එක අපි නතර කරා. ඉල්ලම් කණ එක නතර කරන්නට මම තමුන්නාසලට කියනවා පොර සහනාධාරය වෙනස් කරන්නට එනකොට නිලැඳුම වෙනස් කරන්නට එනකොට මම ලොකු සටනක් කරා ඒක කරන්න ඉබයි ඇහුවේ නැහැ ජනතාවගේ පැතුම ඉෂ්ට කරේ නැහැ ඉල්ලම් කෑ මේ ඉල්ලම් කෑමේ කතාව තුල තවත් කතාවක් යනවා මම ඉල්ලනවද කියලා මම මොනවත් ඉල්ලන්නේ මම මොනවත් ඉල්ලන්නේත් නැහැ මම මොනවත් කන්නේත් නැහැ මොකද මිත්තවරුනි අපි අපේ ඉල්ලුම් ගැන කතා කරාට වැඩක් නැහැ ජනතාවගේ ඉල්ලුමටයි සැපයුම ලබා දෙන්නට ඕන නොකරොත් මොකද වෙන්නේ ඉල්ලම් කනවා සල්කු
මට මේ මෙතුමගේ ප්‍රකාශයත් එක්ක ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා. කිසි සැලැස්මක් නැතුව ක්‍රමවේදයක් නැතුව අපි ඡන්දෙකට ගියා කියනවා. එතකොට පක්ෂයක් එහෙම සැලැස්මක් ක්‍රමවේදයක් නැතුව ඡන්දෙකට යන්නේ පක්ෂයක මැතිවරණ කමිටු මෙහෙයුම් කමිටු මෙවුව නැද්ද? මොකද්ද මේ පක්ෂයක් එහෙමද ඡන්දෙකට යන්නේ? නෑ ඒක තමයි මමත් එතුමගේ අදහස තමයි මම එතුමා තරම්ම මේ දරුණු ලෙස මම කිව්වේ නෑ. නමුත් මමත් කිව්වේ ඒ පක්ෂ යන්ත්‍රණයේ අඩුපාඩුවක් තිබ්බ බව මම පැහැදිලිව ප්‍රකාශ කරා. ඉතින් එතන මං හිතන්නේ මාස මැතිවරණය කැඳවන්න පෙර මාස 6කට පමණ පෙර මැතිවරණ එනවා කියලා දැනගෙන අපි ඒ කමිටු ක්‍රියාත්මක කරන්න ඒ කමිටු වලට ජීවනාලිය ලබා දෙන්න අපි කටයුතු කරන්න තිබ්බා. දැන් මම ඔබතුමාට කියන්න ඕනේ විශේෂයෙන්ම දැන් හම්බන්තොට ගත්තාම රාජපක්ෂ බැස්ටියන් එක රාජපක්ෂ මේ කඳවුර තියෙන්නේ ප්‍රධානම කඳවුර හම්බන්තොට මෙතන පොහොට්ටුවට 199,000යි එක්සත් ජාතික පක්ෂයට 101,000යි 101,000යි ජේපී එකට 52,000යි යුපීඑෆ් එකට 41,000යි එකතු කරාම 193,790යි ඡන්ද 6,000ක වෙනසක්. ඒ වගේම මේ ඔබතුමාලට කියන්න ඕනේ තව එක දිස්ත්‍රික්කයක්. ඒක ඉතාමත් වැදගත් විශේෂයෙන්ම මේ රණවිරුවන් වැඩියෙන් ඉන්න දිස්ත්‍රික්කය කුරුණෑගල. කුරුණෑගල දැන් විශාල මතයක් තියෙනවා අපි සොල්දාදුවන්ට සලකන්නේ නැහැ රණවිරුවන්ට විරුද්ධව ක්‍රියා කරනවා කියලා මතයක් තියෙනවා. මතයක් ඇති කරලා තියෙනවා. එතන ඇත්ත වශයෙන්ම කුරුණෑගල පොහොට්ටුවට 505,000යි අපිට 341,000යි UPF එකට 120,000යි JP එකට 58,000යි පොහොට්ටුව පරදවල 520,000ක් අපි අරගෙන තියෙනවා. ඉතින් මේකයි මම කියන්නේ ඉතින් බහුතරයක් තවම පොහොට්ටුවට හා රාජපක්ෂවරුන්ට නෑ මේ රටේ. ඉතින් අපිට අවස්ථාවක් තියෙනවා මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන කරුණු හා අපගේ අනෙකුත් මන්ත්‍රීවරු. අනෙකුත් මන්ත්‍රීවරුත් කියන්නේ මේ කරුණුමයි. ඒවා ඒකාශි කරලා එක තැනකට එන්න අපි අවශ්‍යයි. මට මොකද දෙන්නේ? කියන්නේ ඔබ ඔය මතවාදයට සමග එනවා නම් ඔබ නැවතත් පොදු අපේක්ෂක කියන මතවාදය තුළ යා යුතුයි. ඒ කියන්නේ නැවතත් එක්සත් ජාතික පක්ෂය ගමන් කරන්න එතෙන්ට නැත්නම් තනි පක්ෂයක් හැටියට ගියොත් ඔබට ඔය කියන ජයග්‍රහණ ලබා ගන්න බෑනේ. ඔබ ඔය කියන මතවාදයත් එක්ක යනවා නම් එහෙනම් පොදු අපේක්ෂක කියන මතවාදය තුළ යන්නට ඕනේ. මගේ පුද්ගලික මතවාදය තමයි එදත් තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට අපගේ පක්ෂය තනි පක්ෂයක් හැටියට ජයග්‍රහණය කරන්න ඒ ස්ථාවරයට අපගේ සංවිධාන ශක්තිය දියත් කර යුතුයි කියන එක. ඒක ක්‍රමක්‍රමයෙන් ඒ මතවාදයට බැහැරව පක්ෂය ගිහිලා දැන් උදාහරණයක් වශයෙන් අපි මගේ දිස්ත්‍රික්කයේ මුණුවරඑළිය මගේ පියාණන් ගාමිණී දිසානායක මැතිතුමා ඉන්නකොට තනි පක්ෂයක් හැටියට අපි හැම වෙලේම ජයග්‍රහණය කරා. විශේෂයෙන්ම හිටපු තොණ්ඩමන් මැතිතුමාගේ වෘත්තීය සමිතියත් එක්ක සම්බන්ධ වුණේම නැහැ. මගේ පියාට පුළුවන් වුණා එතුමාගේම වෘත්තීය සමිතිය පිහිටවන්න. එතකොට අපි වෙන කාගේවත් පිටිපස්සේ ගියේ නැහැ. එතකොට නැගෙනහිරත් දැන් එහෙමයි. නැගෙනහිර මුස්ලිම් ඡන්ද නැතුව එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කරන්න බෑ. එදා ජයජයවර්ධන මැතිතුමා ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ තනි පක්ෂයක් හැටියට මුස්ලිම් ඡන්ද දැහැගන්න අපිට ශක්තිය තිබ්බා. ඉතින් මම එදත් හිටියේ ඒ මතේ. අපිට තවමත් එතෙන්ට යන්න පුළුවන්. හැබැයි දැන් ඔබ ඔය කියන මතවාදයත් එක්ක තියෙන නෙමෙයි ඔබ යන්න උත්සාහ කරන්නේ. නෑ මම ඔබ උදාහරණ සහිතව පෙන්නන්නේ ඒ කාරණේ නෙමෙයි ගරුවෙමි. පොලිටිකල් තියරි එකක් විතරයි මම එතනින් ඒත්තු ගන්නන්නේ. ඒක තමයි එකමෙක් කරුණාය පොහොට්ටුවට මේ දිස්ත්‍රික්කවල තවමත් බහුතරයක් නැහැ කියන එක. ඉතින් අපිට දැන් ජේපී එකට ඡන්ද කොටසක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද කොටසක් තියෙනවා. අපිට ඡන්ද කොටසක් තියෙනවා. දැන් පොදු අපේක්ෂකයෙක් ආවොත් මේවා ඔක්කොම එකතු වෙනවා. දැන් ජේපී එක කොතනින්ද කියලා අපි දන්නේ නැහැ. ඔබතුමා ප්‍රකාශ කර පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන 13 කොහාට යයිද කියලා අපිට හිතන්න බෑ. බොහෝ දුරට ඒක යන්න පුළුවන් පොහොට්ටුවට. ඒක මම පිළිගන්නවා. ඒ ගැන කතා දෙකක් නෑ. නමුත් අපි දැන් ඉඳලා අපේ දේශපාලන ව්‍යාපාරය 40% කරගන්න අපි සියලුම කටයුතු කරන්න අවශ්‍යයි. ඉතින් ඒ 40% බේස් වෝට් එක මට අදත් විශ්වාසය ඒක තාම තියෙනවා කියලා. මට ඩිලන් මට ප්‍රශ්නයක් අහන්න දෙන්න. දැන් ඔබේ නියෝජ්‍ය නායකයා කියනවා එකක් අපේ පක්ෂයට ක්‍රමවේදයක් තිබුණ නෑ කියලා. පක්ෂ නියෝජ්‍ය නායකයා කියන්නේ ක්‍රමවේදය හදන්නේ කවුද? නෑ ක්‍රමවේදය හදන්නේ අපි අපේ දෙවෙනි පෙළ නායකත්වයේ නායකතුමා අපේ සිස්ටම් එකක් තියෙනවනේ පක්ෂය තුළ. ඒකට එතුමත් වග කියන්න ඕනේ නැද්ද? ඔබ වග කියන්න ඕනේ නැද්ද? අපි වග කියන්න ඕනේ. අපි සියලු දෙනාම සාමූහික
වකියම කියන්න ඕනේ පක්ෂයේ මේ ක්‍රියාකලාපය සම්බන්ධව. එතකොට දැන් එතුමා කියනවා පැහැදිලිව සනාධාරය පාසල් නිලධාරියන් සම්බන්ධයෙන් කාරණේ මේ වගේ නාම අපි විරුද්ධ වුණා. හැබැයි ඒක ක්‍රියාත්මක වුණා කියනවා. එතකොට කවුද ක්‍රියාත්මක නොකළේ? නෑ මෙහෙමයි. ඉතින් දේශපාලන වේදිකාවේ සමහර දේවල් කියනවා මේ පොස්චර් එකට. ඒ කියන්නේ ඒක කියන්නේ පොසිෂනින්, දේශපාලන පොසිෂනින්. අපිත් ඒක කරනවා. දැන් සජිත් මහත්තයත් ඒකයි කරන්නේ. නමුත් අපි ස්ථානගත වීම. නමුත් අපි පැහැදිලිවම දැනගන්න ඕනේ මේ අඩුපාඩුකම් අපෙන් වුණා කියලා. දැන් මේ මැතිවරණය අපිට ඇත්ත වශයෙන්ම ඇස්සැරීමක්. අපි මේකෙන් හදාගත්තේ නැත්නම් පළාත් සභා ටිකත් හේදිලා යන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් මේ තියෙන ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්න පළාත් සභාවල අපි උත්සාහ දරන්න ඕනේ. එහෙම කරන්නේ නැත්නම් අපි දේශපාලනයක් කරන්නේ නැහැ. මොකද මම ඉස්සෙල්ලා ඔබතුමාලාට ප්‍රකාශ කරේ දේශපාලනය කියන්නේ ඉතාමත් සරල දෙයක් මට. ඒක තමයි දේශපාලනය බලය ලබා ගැනීම හා රඳවා ගැනීම. ඉතින් අපි දේශපාලන බලය රඳවා ගැනීමට වැඩපිළිවෙලක් කරන්නේ නැත්නම් අපේ පක්ෂෙක් මම කියන්නේ අනිත් ඒවා ගැන අනිත් පක්ෂ ගැන මම කතා කරන්නේ අපේ පක්ෂෙන් ක්‍රමවේදයක් නැත්නම් අපේ පක්ෂෙන් පොලිටිකල් තියරි එකක් නැත්නම් දේශපාලන න්‍යායමක් නැත්නම් අපි අපොහසත් වෙනවා. එතකොට ඒකෙන් අපේ පක්ෂේ ඡන්ද තවත් දියාරු වෙනවා. මෙහෙමත් කියන්න ඕනේ 2010 මැතිවරණේ අපි 129ට බැස්සා. ඒකත් කියන්න ඕනේ. නමුත් ඊට පස්සේ අපි ටග්ගාලා පිකප් වෙලා ආවා. විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් සභා මැතිවරණයෙන් පසුව පාක්ෂිකයෝ ඔක්කොම එකතු වුණා. ඉතින් පාක්ෂිකයන්ගේ පැත්තෙන් එකතු වීමක් වෙනවා නම් අපිට 137ක් 140කට ලේසියෙන් යන්න පුළුවන්. ඊට පස්සේ එනවා අනිත් ටික. ඒක තමයි ෆ්ලෝටින් වෝට් එකයි, තරුණයන්ගේ ඡන්ද ටිකයි, බුද්ධිමතුන්ගේ ඡන්ද ටිකයි. ඒ කියන්නේ මතවාද, මේ රටක මතවාද ඇති කරන පුද්ගලයන්. ඒගොල්ලන්ගෙන් 107කටක් ගන්න පුළුවන් වෙනවා මැතිවරණයක. ඉතින් අපේ මම නම් කියන්නේ හැම වෙලේම 37-40 බේස් එක අපි ආරක්ෂා කරගන්න අවශ්‍යයි. දැන් මෙතනින් ඒක ආරක්ෂා වෙලා නැහැ. ඒක තමයි සදිජිතු මමයි අනිකුත් නායකයන් දැඩි වේදනාවකින් ඉන්නේ. මේක අපිට ආරක්ෂා කරන්න පුළුවන් කියන මතවාදය තමයි අපි සියලු දෙනාමත් දැන් ඉන්නේ. ඔය කියන බේස් එකෙන් අර කියන, ඒ කියන්නේ පාවෙන ඡන්ද ප්‍රමාණය, තරුණ ඡන්ද ප්‍රමාණය, බුද්ධිමතුන්ගේ ඡන්ද ප්‍රමාණය, මේ සියල්ල එකවර ගිලිහි ගිය ආකාරයක් ඔබට පේන්නේ නැද්ද මෙවර ඡන්දයේදී? පොහොට්ටුවට යම්කිසි කොටසක් ගියා, අපිටත් යම්කිසි කොටසක් ආවා. නමුත් ඔහුට බහුතරයක්ම ගියා කියලා නිගමනයකට එන්න බෑ. දැන් UMP මීළඟ නායකයා වෙන්න ඕනේ සජිත් ප්‍රේමදාස මහත්තයද නැත්නම් ඔබේ මාමද? මෙහෙමයි, ඒක මේ අපේ පක්ෂයේ යම්කිසි පඩිපෙළක් තියෙනවා. පඩිපෙළ හැදිලා තියෙනෙත් යම්කිසි ක්‍රමයකට. අපේ පක්ෂේ තමයි මේ රටේ දේශපාලන පක්ෂ අතරින් රහස් ඡන්ද තුනක් තිබිලා තියෙන දේශපාලන ව්‍යාපාරය. 1976 රහස් ඡන්දයක් තිබ්බා. ඒකේ ඡන්ද ප්‍රතිඵල ඒකේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් එක තැනකට ගෙනහල්ලා ජයජයවර්ධන මහත්මයා රහස් ඡන්දයක් තිබ්බා. ඒ රහස් ඡන්දයෙන් ප්‍රේමදාස මහතාට 118යි, මගේ තාත්තට 108යි, ඇතුළත් මුදලි මහත්මයාට 93යි. එහෙම තමයි එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකයෝ පෙළ එතුමා හැදුවේ. ඊට පස්සේ ආයෙත් 94 රහස් ඡන්දයක් තිබ්බා. එතනත් මගේ තාත්තා සම්බන්ධ වුණා. වික්‍රමසිංහ මහත්තයයි මගේ තාත්තයි රහස් ඡන්දයක් කරහා විපක්ෂ නායක ධූරයට. එතන මගේ ඡන්ද දෙකකින් මගේ පියා ජයග්‍රහණය කරා. ඊට පසු ආයෙත් රහස් ඡන්දයක් තිබ්බ නායකත්වයට 2011 කරු ජයසූරිය මහත්මයයි වික්‍රමසිංහ මහතයයි. ඒ රහස් ඡන්ද වික්‍රමසිංහ මහතා ඉතාමත් දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත්තා. ඉතින් පොයින්ට් එක තමයි රහස් ඡන්ද තුනක්ම තිබිලා නායකයන් බිහිකර දේශපාලන පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. ඒ ඡන්දෙන් නියෝජන නායකය වුණා සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඉතින් එතුමාට නියෝජන නායකය හැටියට ඊළඟ පියවරට යන්න පුළුවන්. මම හිතන්නේ මගේ ඔබතුමාගේ පිළිතුරට මේ ඔබතුමාගේ ප්‍රශ්නෙට මම යම්කිසි පිළිතුරක් දුන්නා. එතුමාට තවත් තල්ලුවක් දුන්නා. ප්‍රේමදාස මහත්මයාගේ පුතාට පක්ෂ නියෝජන නායකම හරි තියෙනවා. දැන් ගාමිණී දිසානායක මහත්මයාගේ පුතාට කිසිම තනතුරක් නැහැ. ඒක බොහෝ දුරට මේ මගෙත් වැරද්දක් හින්ද කියලා මම හිතනවා. මොකද මම 2007 පක්ෂෙන් එළියට ගියා. ගිහිල්ලා ආයෙත් මම 2014 ආවේ. ඉතින් මම එහෙම ලොකු මට හදිසියක් නැහැ. මම ක්‍රමක්‍රමයෙන් මගේ දේශපාලන ගමන යනවා. මම අනිත් එක මමත් එක වැඩ කරන ඕනෑම කෙනෙක්ගෙන් අහන්න මම ටීම් එක මම වැඩ කරන්නේ. මම තනි අලියෙක් නෙවෙයි. මම ප්‍රාර්ථනා කරනවා හොඳ ටීම් එකකුත් මෙතෙන්ට ඇවිල්ලා පක්ෂය ඉදිරියට ගෙනියයි කියලා. ඔබ හම්බන්තොට ගණන් හෙලව හදලා තිබුණා. සුදේව මොහොතක් දෙන්න. ඔබ හම්බන්තොට ගණන් හෙලව හදලා පෙන්නවා. මට හිතුණා ඒ සජිත් ප්‍රේමදාස වෙනුවෙන් කියලා. එතකොට සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ නියෝජ්‍ය නායක ඔබද? නෑ, මම ඒ ගැන මේ මට දැන් කියන්න බෑ. නම් ගොඩක් සඳහන් වෙනවා. එහෙම වෙනවට කැමතිද? නෑ, වක්කීම් මට බාර දුන්නොත් මම මගේ වක්කීම්ට කිෂ්ඨ කරනවා. ඒ ගැන මට ඒ වක්කීම් ඉෂ්ඨ කරන්න පුළුවන්.
ඉතින් මම හිතන්නේ මේ දෛවයත් ගොඩක් දුරට බලපානවා මේ මේ තීරණ සම්බන්ධයෙන්. මගේ පියා වගේ මම දේශපාලනයේ මේ කියන්නේ බලයේ පිටිපස්සෙම ලුහුඩින් යන පුද්ගලෙක් නෙවෙයි. මොකද මම තාමත්ම ආදරය කරන දැවැන්ත චරිත දෙකක් ගාමිණී දිසානායක මැතිතුමයි ලලිත ඇතුළත් මුදලි මැතිතුමයි මගේ S2 ඉදිරියේ වුන් ජීවිතාක්ෂයටපත් වුණා ගොඩක් ඉක්මන් වෙලා. ඉතින් ඒ අත්දැකීම් මගේ ඒ වේදනාව මගේ හදවතේ තියෙනවා. ඉතින් මමත් කැමති පියවරෙන් පියවරට යනවට මට ඕනෑම වක්කීමක් බාර දුන්නොත් මම ඒ කරනවා. ඒ වගේම හැමෝම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බනිනවා චෝදනා කරනවා. මේතුමා අවස්ථාව ලබා දීලා තියෙනවා දෙවෙනි පෙළකට මතුවෙන්න දැන්. මම විතරක් නෙවෙයි. එතන තවත් නායකයෝ රාශියක් ඉන්නවා. ඉතින් අපි ඔක්කොමලාට එක බලාපොරොත්තුවයි තියෙන්නේ පක්ෂය හදන එක. ඉතින් මම හිතන්නේ මේ තව මාස දෙක තුනකින් හොඳ ප්‍රතිඵලයක් එයි කියලා මට විශ්වාසයක් තියෙනවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමායි ගාමිණී දිසානායක මැතිතුමායි කඳවුරු දෙකකට ගියා. සජිත් ප්‍රේමදාසටයි නවීන් දිසානායකටයි එක කඳවුරකට ඉන්න පුළුවන් වේද? කෙටි කාලීනව මධ්‍යම කාලීනව පැහැදිලිව පුළුවන්. මොකද තාත්තලා දෙන්න වගේ එහෙම ෆයිට් කරන්න රණ්ඩු කරන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඇත්ත වශයෙන්ම දැන් ඔබතුමා ඇහුවා මගෙන් මේ මේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන්. එතකොට ප්‍රේමදාස මහතාත් මගේ තාත්තාත් නොමග යවූ පිරිස් ඉන්නවා. කේලං කියලා මේ වාතාවරණය සම්පූර්ණයෙන් අවුල් කරලා ඔලු ටික එහාට මෙහාට කරලා ඒ දෙන්න මේ කෙලින්ම කතා කරලා මේ විශ්වාසය ගොඩනගාගෙන දීර්ඝ දේශපාලන ගමනක් ගිය දෙන්නෙක් 70 ඉඳලා. ඉතින් දැන් ජනාධිපති වුණාට පසු අගමැති ධූරයේ ප්‍රශ්න ආවා. එතන මම හිතන්නේ ප්‍රේමදාස මහතා වැරද්දක් කරා. පැහැදිලිව අඩුගානේ රහස් ඡන්දයක් දෙන්න තිබ්බා පාර්ලිමේන්ටරි ගෲප් එකේ ඇතුළත් මුදලි මැතිතුමාව නැත්තම් මගේ තාත්තාව තෝරන්න. එතන අසාධාරණයක් වුණා. ඒ අසාධාරණ නිසාම ප්‍රේමදාස මහතාට විරුද්ධව යන්න හේතුවක් අවශ්‍ය වුණේ නැහැ තාත්තටයි ඇතුළත් මුදලි මහතාටයි. ඒගොල්ලන් පොඩ්ඩක් ඉවසලා හිටියානම් දෙවෙනි පෙළ ඒ කියන්නේ අනිවාර්යයෙන්ම 2-3 පක්ෂේ. ඉතින් එහෙම කැරලි ගහලා ප්‍රේමදාස මහතාට විරුද්ධව කියලා මමත් කිව්වා ඒක. මමත් පුංචි කොල්ලෙක්. මම කිව්වා පොඩ්ඩක් තුමාගේ වයස එතකොට 47යි. මම දැන් 48යි. මම එතුමාට කිව්වා පොඩ්ඩක් ඉවසන්න තාත්තේ කියලා. ඉතින් එහෙම මේ ලොකු හදිස්සියක් තිබ්බා බලේ පිටිපස්සේ යන්න. ඉතින් ඒක පොලිටික්ස් අත්ත වශයෙන් බලේ පිටිපස්සේ යන්නම ඕනේ. ඉතින් ඒකයි මම මේ විශ්වාස භංගෙත් මට හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ ආණ්ඩුවක් පෙරලන්න බලය ලබා ගන්න තියෙන ආසාව. ඒක පොලිටික්ස්. ඉතින් අපි ඒක තේරුම් ගන්න අවශ්‍යයි. ඒ වගේම අපි දැනගන්න ඕනේ මේ බලය ආරක්ෂා කරගන්න. පියාගේ ක්‍රමය ඔබ හොඳින් බලාගෙන ඉඳලා ඒ නිසාද ඔබ මේ විශ්වාස භංගයේ වෙලාවේදී අඩියක් පස්සට අරගෙන ඔබ නියෝජ්‍ය නායකකම ඈත බලාගෙන ඔබ ක්‍රියා කරනවා කියලා අපි කිව්වොත් අනේ සුදේ මම මේ දේශපාලන තනතුරු පිටිපස්සේ ගියා නම් මීට කලින් මට තනතුරු ලබා ගන්න තිබ්බා. ඉතින් එහෙම දේශපාලන තනතුරු පිටිපස්සේ යන පුද්ගලයෙක් නෙවෙයි මට. එහෙම ඒ කියන්නේ තනතුරු අවශ්‍යයි. නමුත් ඒකට ගිජු කරලම දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ. දැන් මට එකක් අන්තිමට මට කියන්න පුළුවන් තව එකක් ඔබතුමන්ලට. ඒ කියන්නේ මගේ තාත්තගෙන් මම ඉගෙන ගත්ත දෙයක්. ඒක ඉතාමත් සරලව ලීඩර් කෙනෙක් කියන එක එතුමා මට තේරුම් කරලා දුන්නා. දෝෂාභියෝගය අසාර්ථක වෙලා මං පල්ලෙහාට ගියා. ඒ කියන්නේ අපේ ගෙදර පල්ලෙහාට ගියා. එතුමා ඉඳගෙන හිටියා එතකොට. එතකොට ඒ අර 47 කතාව තමයි එතන ආවේ. 47න් බොහෝ දෙනෙක් අපින් අයින් වෙලා මං ඇහුවා මේ තාත්තේ දැන් මේ මොනවද කරන්න කියලා. ඔබතුමා ආයෙත් ප්‍රේමදාස මහතා ළඟට ගිහිල්ලා එතුමාගෙන් එතුමාත් එක්ක කතා කරලා මේක බේරගන්න සමාවිල්ලන්න කිව්වා. එතුමා කිව්වා නෑ පුතේ මාත් එක්ක අඩු ගන්න තව 10 දෙනෙක් ඉන්නවා කැරියරිස්ට්. කියන්නේ මේ දේශපාලනේ වෘත්තියක් හැටියට කරන පුද්ගලයෙක් නම් ගිහිල්ලා එහෙම සමාවිල්ලලා තනතුරු ගන්න පුළුවන්. නමුත් මම ලීඩර් කෙනෙක්. මට ඒක කරන්න බෑ කියලා කිව්වා. ඉතින් මට තේරෙනවා මේ කැරියරිස් කියන්නේ අර පල්ලෙහා ඉඳලා ක්‍රමක්‍රමයෙන් උඩට එන පුද්ගලයා. නායකයා කියන්නේ එහෙම නෙවෙයි. නායකයා කියන්නේ ඕන දෙයකට බෙල්ල දෙන්න උනත් එයා ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒක මගේ ඇඟට වැදුනා ගොඩක්. මම හිතන්නේ ඒක තාමත් වලංගුයි ඒ ඩෙෆිනිෂන් එක. ඒ කැරියරිස්ට් හා වෘත්තික දේශපාලඥයා හා නායකයා කියන එක ඉතාමත් වැදගත්. ඉතින් ඒක හැම වෙලේම මගේ හදවතේ දෝලණය වෙනවා. අපිට අවසන් විරාමයට අවස්ථාව දෙන්න. අවසන් විරාමෙන් පසුව ඉක්මනින් මුණ ගැහෙනවා. සීමාවෙන් එහා දේශපාලනය. අද සලකුණු දේශපාලන සංවාදයේ අපි දේශපාලනයේ සීමාවෙන් එහා ගිල්ල බොහෝ කරුණු කාරණා සාකච්ඡා කරා. වේලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සමග එතුමාගේ ක්ෂේත්‍රයේ පිළිබඳව සාකච්ඡා නොකළොත් ඒ අඩුවක්. ඒ නිසා අපි එතුමාගේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නයි සූදානම් වෙන්නේ. එමෙතුමනි ග්ලයිෆොසෙට්.
යත් කරලීට පැමිණ තිබෙන අපි ඒ සම්බන්ධ මතවාද සිදුවන ආකාරය බලලා සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වෙමු. මෙන්න මේ ආකාරයට ඔබතුමා ඇතුළු පාර්ශව සාකච්ඡා කරේ පිළිපදව. එකසිය පරහක පැරණි පේතේ කර්මාන්තයට යම් කිසි බාධකයක් ඒ වගේම හානියක් වෙනවා නම් අමාත්‍යවරයා වශයෙන් මම කතා කළ යුතුයි. කැන්සර්රට හෙල්ත් රිස්ක් එකක් පැහැදිලිව පෙන්වන්න බැරි නම් අපි ඉල්ලන්නේ තේ ශාස්ත්‍රයට සීමිත කාලයකට මේව ලබා දෙන්න කියලා. පසට ජලයට විසෙක් අහුවෙනවා, අපි ලෙඩ වෙනවා. මේක වැරදි කුෂිකර්මාන්තයක්. පලිබෝධනාශක මර්ධනී කරගන්න බෑ. මේ ආණ්ඩුවේ මෝඩ උපදේශක ටික කියනවා ඡන්දේ පෙරදුනේ මේක හන්දලු කියලා. දැන් ඍජුව පෝර දෙන්න තීරණය කළා තියෙනවා. තහනම් කරපු වස ටික ආපහු දෙන්න තීරණය කළා තියෙනවා. ඒ කියන්නේ කරපු හොඳම දේ මේ ආණ්ඩුව දැන් ආපසු හරවලා තියෙනවා. කෝටි ගණන් ලාභ ලබපු මේ වල්නාශක ගෙන්නන ජාව අරංකාරයෝ ටික එක්කහුවෙලා ජනාධිපතිතුමත් නොමග යවලා ආපහු මේක ගේන්න ඕනේ කියලා කිව්වා. ඉතා කනගාටුදායක තත්ත්වයක්. ඉතින් මේ ආණ්ඩුවේ හොඳයි කියන අද කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. මේ ආණ්ඩුව මේ මෝඩ තීරණ වෙනස් කරන්නේ නැත්තම් මේ ආණ්ඩුවත් අර කලින් ආණ්ඩුව අනිත් පැත්තට රැහැවුව වගේ වැඩි කල් නොගිහිල්ලා අනිත් පැත්තට හරවමු. අපිට මතකයි 2015 ජනවාරි 8ට කලින් රතන හිමියන් වේදිකාවේ කියපු කාරණය. මේ ආණ්ඩුව පෙරලනවා පෙරලනවා පෙරලනවාමයි කියලා එතුමා කිව්වා. දැන් එතුමා උන්වහන්සේ සඳහන් කරනවා මේ ආණ්ඩුව වැඩි කල් නොගොස් අපිට පෙරලන්න සිද්ධ වෙයි කියලා. ප්‍රධාන සාධකයේ බවට පත් වෙන්නේ ග්ලයිෆොසේට්. හැබැයි ඔබතුමාගේ කර්මාන්තයට වැඩි කර්මාන්තය නගා සිටවන්නේ ඒ ප්‍රධාන වශයෙන් අවශ්‍යයි කියලා ඔබතුමන්ලා කියනවා. මොකද්ද මේ අර්ථය? ඔව් නෑ, අත වශයෙන්ම මේ රතන හඳුරුවන්ට මම ගොඩක් ගරු කරනවා. උන්වහන්සේත් එක්ක මට මේ ගැටලු ඇරෙන්න වෙන කිසිම මේ මතවාදයක් නෑ. උන්වහන්සේ තරක් නෙවෙයි ආණ්ඩුව පෙරලන්න මේ උත්සාහ කරේ දරුවේ අපිත් ආවා එතෙන්ට. මමත් කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට එළියට ආවා. ඉතින් මටත් මේ ආණ්ඩුව ආරක්ෂා කරගන්න මටත් යම් කිසි උමනාවක් තියෙනවා. දැන් මෙතන ගැටලුව තියෙන්නේ අත වශයෙන්ම මේ එදා මහින්ද රාජපක්ෂ මහතාගේ කාලේ විශේෂයෙන් උතුරු මැද පළාතේ CKDU ඒ කියන්නේ මේ වකුගඩු ප්‍රශ්නය නිසා ග්ලයිෆොසේට් බෑන් කරලා තිබ්බා. අනිත් තැන්වල බෑන් කරලා තිබ්බේ නැහැ. මොකද ඒකට කිසිම විද්‍යානුකූල හේතුවක් තිබ්බේ නැහැ. දැන් මම ඔබතුමාට මේ ප්‍රථමයෙන්ම කියන්න ඕනේ, මම කිසිසේත්ම බහුජාතික සමාගම් වලට පෙනී නොසිටින පුද්ගලෙක්. මට එහෙම මේ මොන්සාටෝ හෝ අනෙකුත් සමාගම් වලට පෙනී සිටින්න කිසිම හේතුවක් නැහැ. මම ග්ලයිෆොසේට් කියන වචනේ පාවිච්චි කරන්නත් කැමති නැහැ. මම කියන්නේ වල්නාශක. ඉතින් මගේ මූලික තර්කය තමයි කමර්ෂල් ඇග්‍රිකල්චර්, ඒ කියන්නේ වාණිජ කෘෂිකර්මය රටකට හෝ සමාජයකට කරන්න බෑ යම් කිසි වල්නාශක මර්ධනයක් නැතුව. එතකොට මේ වල්නාශකයක් හැටියට මෙතරම් පාවිච්චි කරලා තියෙන්නේ මේ ග්ලයිෆොසේට් කියන එක. ඊට ඉස්සෙල්ලා තවත් ඒවා තිබ්බා, ඒවා ඔක්කොම බෑන් කරා. එතකොට මේක සම්බන්ධයෙන් 2015 WHO එකෙන් ප්‍රකාශයක් කරා, විද්‍යානුකූල ප්‍රකාශයක්, probable carcinogen කියලා. ඒ කියන්නේ බොහෝ දුරට මේකෙන් යම්කිසි හානියක් වෙන්න පුළුවන් කියලා. මේක 2A කියන කාණ්ඩයට දැම්මේ මේ glyphosate කියන එක. probable කියන වචනේ තේරුම් ගන්න අවශ්‍යයි. ඒකෙන් කියන්නේ අනිවාර්යයෙන්ම හානියක් වෙනවා කියලා, cancer causing කියන එක. ඒතකොට මේකෙන් පැහැදිලිවම මේක 2016 glyphosate unlikely to pose risk to humans UN WHO study says. මේක 2016 glyphosate සම්බන්ධයෙන් UN එකයි WHO එකයි කියලා තියෙන දේ ප්‍රකාශය 2015 පස්සේ. දැන් මම නොයෙකුත් කට්ටිය නොයෙකුත් දේවල් කියනවා. මම මගේ තර්කය දියත් කරන්නේ විශේෂයෙන්ම පිළිගත්ත ජාත්‍යන්තර සංවිධාන කියන දේවල්, විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ අපිට පිළිගන්න පුළුවන් සංවිධානයක්, අපිත් ඒකේ සමාජිකයෙක්. WHO clarifies glyphosate risk. UN and WHO panel concludes the herbicide glyphosate unlikely to cause cancer. 2017 November මාසේ අපිට වඩා තමාගේ ජනතාව ගැන යම්කිසි මං හිතන්නේ හිතවත්කමක් තියෙන ආණ්ඩු, විශේෂයෙන්ම සුළු දේවල් වලට ආණ්ඩු වෙනස් කරන ජනතාවක් යුරෝපයේ තින්නේ. German vote swings EU decision on 5-year glyphosate renewal. ඒ කියන්නේ අවුරුදු 5කට තව EU යුරෝපා සංගමයේ glyphosate වලට ඉඩ දෙනවා. අනෙකුත් රටවල්, මම යුරෝපය අමතක කරමුකෝ, අනෙකුත් රටවල් විශේෂයෙන් අපේ ආසියාවේ හිතකර අපිට මිත්‍රශීලී රටවල් භාරතය, ඉන්දියාව, ජපානය, චීනය, පකිස්තානය, බංග්ලාදේශය මේක බෑන් කරලා නැහැ. ඒගොල්ලොනුත් මේකට ඉඩ දෙනවා තාම.
මම කියන්නේ ග්ලයිෆොසේට් වලින් වල්නාශකෙන් අහිතකරයක් සම්පූර්ණයෙන්ම අහිතකරයක් නැහැ කියලා. යම්කිසි අහිතකරයක් ඇති. නමුත් ඒකේ අර ප්‍රමාණය අනුව තමයි අහිතකරද හිතකරද වෙන්නේ කියලා. අපේ රටේ ග්ලයිෆොසේට් බ්ලෑන් කරලා තියෙන්නේ කැන්සර් එකක් හින්දා නෙවෙයි, පිළිකා ප්‍රශ්නේ හින්දා නෙවෙයි, මේ CKDU issue කියන එක ප්‍රශ්නේ. The point to consider unsubstantiated claims that glyphosate is lethal. මේ අර ප්‍රොෆෙසර් ජයසුමන කියන මහාචාර්ය චන්න ජයසුමනගේ පේපර් එක උඩ තමයි මේ ලංකාවේ තීරණය අරගෙන තියෙන්නේ. ඒකෝ ලංකාවයි මාල්ටාවයි නෙදලන්තයයි අරාබිකරේ රටවල් හතරක් හෝ පහක් ඔක්කොම රටවල් 10කට වැඩිය අරාබිකරේ ඉතින් කෘෂිකර්මයක් නැහැනේ. රටවල් 10ක් තමයි වැඩියෙන්ම මේක බෑන් කරලා තියෙන්නේ. ඒතකොට මම එදා මේ රාජ්‍යතැමතුමාගෙන් කැබිනට්ුවේ මම තර්ක කළේ දැන් මේ රටවල් වලත් සෞඛ්‍ය ඇමතිවරු ඉන්නවා, ඒක රටවල් 180 ගානක. ඉතින් ඒගොල්ලොනුත් මේ වාගේම තමයිගේ ජනතාවට ආදරෙයි. ජනතාවට අහිතකර දෙයක් ඇඟට ලැබෙනවට කවුරුත් ඒකට අකමැති, මමත් අකමැති. නමුත් දැන් මේ ප්‍රශ්නේ නිසා තේ ආර්ථිකය විශාල වශයෙන් හානියකට පත් වෙනවා. මේ විශේෂයෙන්ම විශාල තේ සමාගම් උන්ට මනුෂ්‍ය ශ්‍රමය නැහැ වල් ටික අයින් කරන්න. නමුත් දැන් ඔතන තියෙන ප්‍රශ්නය වතුමන් මෙවැනි කාරණයක් සම්බන්ධයෙන් හෝ ඉක්මන් තීරණයක් ගන්න ආණ්ඩුවට හැකියාවක් නැති ප්‍රශ්නයක් තියෙනවා. එතනදී එක පැත්තකින් ගොවියා අසාධාරණ ගොවියට අසාධාරණයක් සිදෙනවා. අනිත් පැත්තෙන් මේ පැත්තෙන් වක්ගොඩි රෝගීන්ට අසාධාරණයක් සිදෙනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ ප්‍රශ්නයක් නේ අපිට මේක හැදෙන්නේ අය කියලා. අර පැත්තෙන් ගොවියාට අසාධාරණයි. ආණ්ඩුවට ඇයි ඉක්මන් තීරණ ගන්න බැරි? කොතනද මේ වරදින්නේ? ඔව්ව නෙමේද ප්‍රශ්න? ඒක තමයි මම ඒ ගැන මේ බක්කිවිතු ආණ්ඩුවේ ඇමති විශේෂයෙන් මේ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් ඇමතිවරයෙක් වශයෙන් මම අසරණලා ඉන්නේ මේ 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 ප්‍රශ්නේ සම්බන්ධව. දැන් මට අපේ අමාත්‍යංශයේ වෙනම වார்த்தාවක් විශේෂඥ එකතු වෙලා මේකට වார்த்தාවක් ලබා දුන්නා. මේකට ඉතාමත් සීමා සහිත විදිහකට පාවිච්චි කරන්න. අපිට තේ ශේෂ්ත්‍රයට අවශ්‍ය ලීටර් 104ක් පමණයි. ඒ 104 දැන් අපෙත් ඉන්නවා මේ පර්යේෂණ ආයතනවල හොඳ විද්‍යාඥයෝ ඉන්නවා. මම අත් වශයෙන් මේ දේශපාලනය කරනකොට ගොඩාක් කනකටුදායක දේවල් දකින්න සිද්ධ වෙනවා. නමුත් ඉඳලා හිටලා කලාතුරකින් හදට සතුටක් දැනෙන දේවලුත් අපි දකිනවා. මගේ හදවතට සතුටක් දැකලා තියෙන අපි මේ රුපියල් 50,000ට 60,000ට PhD double PhD කරන විශේෂඥයෝ අපේ මේ විෂය අපේ මේ පර්යේෂණ ආයතනවල වැඩ කරනවා. ඔවුන්ට ලේසියෙන් ලක්ෂ 2-3කට යන්න පුළුවන් අනිත් රටවල් වලට. ඔවුන් යන්නේ නැහැ. ඔවුන් මව්බිමට ආදරය කරන නිසා ඔවුන් මේ රටේ ඉන්නවා. ඔවුන් අපිට දෙන වார்த்தාවල අනුව තමයි අපි ක්‍රියා කරන්න අවශ්‍ය. ඉතින් විශේෂයෙන් තේ පර්යේෂණ ආයතනයේ අපිට පැහැදිලිව නිගමන වලට ඇවිල්ලා තියෙනවා මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. CKDU වලට මේක සම්බන්ධ නැහැ. මට ඒ ගැන විශ්වාසයක් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් UN එකත් ඒකට ඒක පිළිගන්නයි. ඉතින් මෙතන රතනහාමුදුරුව ඇතුළු යම්කිසි විශේෂඥ පිරිසක් රණීල් සේනනායක මහත්තයා වගේ කට්ටිය මේක බෑන් කරන්න අවශ්‍යයි කියලා දැඩි මතයක ඉන්නවා. ඉතින් මම කියන්නේ මේක ෆේස් අවුට් කරමු කියලා. මේක එකපාරම කරන්නේ නැතුව මේක එකපාරම දරා ගන්න බෑ අපිට. ඇත්තටම පොඩි අවස්ථාවක් පොයින්ට්. අපි දැන් කෘෂි විශේෂයෙන්ම commercial agriculture වාණිජ කෘෂිකර්මය කරන විශාලම මේ භෝගය තමයි තේ. එතකොට බිලියන තවම බිලියන 15ක් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් මේ රටට එනවා මේ තේ කර්මාන්තය නිසා. ලක්ෂ 20ක ජනතාවක් යැපෙනවා තේ කර්මාන්තය නිසා. එතකොට මේක සම්බන්ධව කවුරුත් හිතන්නේ නැද්ද මේ ජනතාව ගැන? මට වකීමක් තියෙනවා මේ ජනතාව ගැන කතා කරන්න. ඉතින් දැන් මේ ෂේප් න්‍යායන්නේ මේ රට යන්නේ හැමෝම ෂේප්. ඉතින් මට මේ සම්බන්ධයෙන් නම් ෂේප් වෙන්න බෑ. හොඳ අමතුම මම අහන්න හිතන්නේ වල්නාශකයක් දිය යුතුයි තේ කර්මාන්තයට. ඉතින් ඒක කොහොමද දෙන්නේ, මොකද්ද දෙන්නේ, ඒ ගැන විශ්ලේෂණයක් කරන්න ඕනේ. දැන් දැනුත් ගොඩක් දුරට වෙලා ගිහිල්ලා ඉවරයි. තීන්දුව తీරන ගන්නවා විකල්ප නැතුව. අන්න එතන මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ආණ්ඩුවේ. දැන් ඇස්බස්ටස් තහනම් කරා විකල්පයක් නැතුව. එකවරම තහනම් කරනවා. පොලිතින් තහනම් කරනවා විකල්පයක් නැතුව. දැන් ග්ලයිෆොසෙට් තහනම් කරනවා වල්නාශක වලට විකල්ප නැතුව. කවුද මේ තීන්දුව తీරන ගන්නේ? කොතනද මේ තීන්දුව తీරන ගන්නේ? ඔස්සේ ඔය කාරණාම. ඒකටම තවත් දෙයක් එකතු කරන්න දෙන්න හැමතුමුනේ. ඒ තමයි ග්ලයිෆොසෙට් තහනම් කළ යුතුයි කියලා මතවාදය හදන්නේ මේ ආණ්ඩුවම. ඊට පස්සේ ඇස්බස්ටස් මතවාදය හදන්නේ ආණ්ඩුවමයි. ඊට පස්සේ මේක අකුල ගන්නත් හදන්නේ ආණ්ඩුවමයි. වේද මොනවද මේ වෙන්නේ? මේකයි ඉතින් මම මේ ඇමතිවරයෙක් හැටියට මේක සම්බන්ධයෙන් මම 2015 නොවැම්බර් මාසේ මේක බාරගත්තේ ඇමතිකම. ඊට ඉස්සෙල්ල බෑන් එක ආවා. ඉතින් දිගටම මම මගේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. මම බොහෝ දුරට මේ තනි වෙලා තියෙනවා කැබිනට් එකේ මේ ගැන කතා කරනකොට.
ඉතින් රතන හාමුදුරුවෝ හා මේ උන්වහන්සේ සමග ඉන්න පිරිස දැඩි මතවාදයක ඉන්නවා. නමුත් අපි ඉතින් උන්වහන්සේ ඇතුළු අනිත් සියලු දෙනාගේ මිල්ලන්නේ මේක ක්‍රමක්‍රමයෙන් එක අවුරුද්දක 120ක් අඩු කරලා අවුරුදු පහක් ඇතුළත සම්පූර්ණයෙන් අයින් කරන්න කියන මතේ මමත් ඉන්නවා. දැන් අවසාන වශයෙන් කමිටුවක් පත් කරා. කමිටුව මුණ ගැහුණාද, සාකච්ඡා කරාද, මොකද සිද්ධ වෙන්නේ? එතන අන්තිමට උනේ මේ අපි විශේෂඥ කමිටුවක් පත් කරා. මොකද එතනත් පොඩි අඩුපාඩුවක් වුණා. දුමින් දැමතුමා වෙනම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. මම තේ කර්මාන්තයට වෙනම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. ඉතින් අපි එක කැබිනට් පේපර් එකක් දාන්න තීරණය කරා. විශේෂඥ කමිටුවක් දාලා මම පැහැදිලිවම කිව්වා මේක තමයි අන්තිම වාර්තාව විය යුත්තේ කියලා. ආයෙත් නම් මම මේ ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද ඇත්ත වශයෙන්ම මේ සම්බන්ධයෙන් ග්ලයිෆොසේට් කියන වචනෙත් මම පාවිච්චි කරන්න කැමති නැහැ. මොකද මම ග්ලයිෆොසේට් ඒජන්ට් කෙනෙක් කියලා දැන් මේ හංගඩු ගහන්න හදනවා සමහර කට්ටිය. එහෙම නෙවෙයි. අනිත් එක තවත් එකක් තියෙනවා, මේ වල්නාශක සම්බන්ධයෙන් ග්ලයිෆොසේට් හොර රහසේ ලංකාවට ගේනවා. දැන් ඒවා ඇත්ත වශයෙන්ම ප්‍රමිතියෙන් තොරව ගේන්නේ. ඒවා ගෙනහල්ලා කොහොමත් ගහනවා මේවා. එතකොට ඒවා අපේ තේවලට තවත් බලපානවා. දැන් ජපානයෙන් අපේ තේ තහනම් කරන්න ළඟදිම තීරණයක් ගනි. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන. දැන් අපිට අපේ මාකට්ස් එක විදේශ වෙළඳ පොළවල් නැති වුණොත්, දැන් රුසියාව වෙළඳ පොළ නැති වෙන්න ගියා ක්‍රුමියක් නිසා. අපි ඒක සටන් කළා කොහොම හරි දිනාගත්තා. මේකට නම් මේ සටන් කරන්න අමාරුයි. මොකද එතකොට සම්පූර්ණ සිස්ටම් එක මුල ඉඳලා පටන් ගන්න වෙනවා ආයෙත්. මුබිතෙල් වලට ග්ලයිෆොසේට් හොමාරු කර ගැනීමත් මුහුදෙ සිදු වෙනවා කියලා පහුගිය දවස්වල වාර්තා ගියා. ඔව්, බොහෝ දුරට මේ අනවශ්‍ය විදිහට මේ ග්ලයිෆොසේට් ගේන නිසා, ස්මගල් කරන නිසා මුහුදෙන් ඒවා ඉතාමත් ප්‍රමිතියෙන් තොර ග්ලයිෆොසේට් නිසා ඒවා මේ තේවලට යනකොට එකක් අපේ වෙළඳ පොළට, අනිත් එක මිනිස්සුන්ට, ඒක අහිතකරයි. එතකොට ජපානය වැනි රටවල් ඇත්ත වශයෙන් ග්ලයිෆොසේට් තියෙනකොටත් කිසිම ගැටලුවක් ඇති වුණේ නැහැ. මොකද ඔබතුමන්ලම දන්නවා ජපානේ තරම් ප්‍රමිතියක් තියෙන රටක් නැහැ. යුරෝපයටත් වඩා ඒගොල්ලන්ගේ ප්‍රමිතීන් වැඩි. ඉතින් එහෙම මේ අහිතකරයක් තිබ්බේ නැහැ ග්ලයිෆොසේට් ගැනීම. අර CKDU වලට මේක බලපානවා, වතුර වලින් පල්ලෙහාට වතුර මේ ගංගා වලින් ගිහිල්ලා මේ උතුරු මැදට යනවා කියන තර්කය තමයි තිබ්බේ. නමුත් ඒකත් ඔප්පු කරගන්න විදිහක් නැහැ. ශුක්‍ර ජීවීන්ට යම්කිසි හානියක් වෙන බව ඇත්ත. ඒක කොහොමත් වල්නාශකයක් පමණක් නෙවෙයි, පොහොර ගහනකොටත් ඒක වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාව එක පැත්තකින් ප්‍රායෝගිකව මේ පැය 24න් දවස් 7න් දවස් 365න් ඕර්ගනික් කෙමිකල්ස් වලට යන්න පුළුවන්ද බැරිද? එහෙම හැකියාවක් අපිට තියෙනවද? ඒකට අපි පෙළ ගැහිලා සිටිනවද? පෙළ ගැහෙන්න ඕනේ. එතනම රතන හාමුදුරුවන් එක ඉන්නවා. නමුත් මේවා පැය 24න් දවස් 7න් මේ වෙනස්කම් කරන්න බෑ. ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඔව්. අපි අවසාන වශයෙන් සාකච්ඡාව අවසන් කරමු. නැවතත් පටන් ගත්ත තැනට ඇවිල්ලා, පටන් ගන්න තැනට ඇවිල්ලා, හෙට දවස නැත්නම් අද දවස තීරණාත්මක දවසක් බවට පත් වෙනවා. මේ අද දවසේ තීරණ රටේ හෙට දවසට බලපානවා. ඔබතුමාගෙන් මම අහන්නේ, අද දවසේ තීරණ කොයි ආකාරයෙන් සිද්ධ වුණත්, හතර වෙනිදා තීරණය කොයි ආකාරයෙන් සිද්ධ වුණත්, 7-8 තීරණය බලපානවා. 7-8 දවස් දෙකේ ප්‍රතිසංවිධාන නිසි ආකාරයෙන් සිදු නොවුනොත් එක්සත් ජාතික පක්ෂය තුළ හතරවෙනිදා මේ විශ්වාස භංගය ආණ්ඩුව පැරදුනොත් 7-8ත් ආයෙත් අවදානම් වෙයි. මොකද එතකොට ආණ්ඩුවක් නැහැ. එතකොට අගමැතිවරය නැහැ. එතකොට අලුතෙන් තත්ත්වය පිහිවෙනවා. එතකොට භාග අනිවාර්යයෙන්ම තවත් අලුත් අගමැතිවරයෙක් දිවුරුම් දෙන්න වෙනවා. එහෙම විශ්වාස භංගය පරාජය වුණොත්. ඉතින් හතරවෙනිදා වෙන දේ ජයග්‍රහණය කරොත් 7-8 මේ ඒකට අනිවාර්යෙන් අපි මේ මුහුණ දීලා ඒ වෙනස්කම් ඇතිකරන්න අපි කැපවීමක් අපිට තියෙනවා. අගමැතිතුමා පොරොන්දු වෙලා තියෙනවා අපිට ඒ වෙනස්කම් ටික ප්‍රතිසංස්කරණ කරනවා කියලා. අපි විශ්වාසයක් තියෙනවා එහෙම කරයි කියලා. නොඑක් අවස්ථාවල, නොඑකුත් රැස්වීම්වල, නොඑකුත් සාකච්ඡා වාරවල අපි පැහැදිලිව කියලා තියෙනවා මේ අවස්ථාවේ නම් අගමැතිතුමා මේ වෙනස්කම් ටික විය යුතුයි කියලා. ඉතින් අපි සද්භාවයෙන් ක්‍රියා කරන්නේ, අපි හිතනවා එතුමා සද්භාවයෙන් ක්‍රියා කරයි කියලා. හතරවෙනිදා ගේම් එක තාමත් අපිට පැහැදිලිව ප්‍රකාශ කරන්න බෑ. ඒක too early. මම ප්‍රකාශ කර පරිදි අන්තිම පැය 24 විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ 12න් පස්සේ නම හැමාරට ඡන්දේ තියෙන්නේ. 12න් පස්සේ නම හැමාර දක්වා තමයි ඔය ගොඩක් තීරණ ගන්න වෙන්නේ කියන එක තමයි අත්දැකීමෙන් ප්‍රායෝගික දේශපාලනඥයෙක් හැටියට මගේ මතය. හොඳයි, ඔබතුමනේ ස්තුතියි සහභාගී වුණාට. අපි හතරවෙනිදෙන් පස්සේ මේ කාරණා ටිකක් යන්න ඇරලා නැවත මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා ඔබතුමා. බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දීම සම්බන්ධව.
ඉතතුනි රැඳී සිටට ස්තුති රටේ දේශපාලනය පිළිබඳව ඔබ සවිඥානිකයි කියන කාරණය අපි දන්නවා. නැවතත් ඔබ ලබන සතිය මුණ ගැහෙන්නේ මේ කරුණු කාරණා වෙනස් වෙලා නව තීරණ සමග කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණයත් එක්ක. අපි ස්තුතිවන්ත වෙනවා රැඳී සිටියට. ලබන සතිය හමුණතෙක් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.